नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सब हम शरण नमस्कार वेवा संग रुवनट समदा महासंग शरण नमस्कार वेवा तुनु रुवनट समदा तिसारण අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින්නා වූ පින්වත් නායක ස්වාමීන් වහන්සේ प्रधान सिरु स्वामी वासी लगीन अवसर श्रद्धावंत पिंगतुनी अद अपकल्पना कला बुद्धु सुवंद मी दहम बेट सटहानी උදේ වරුවේ ඔබට මේ කාලය තුල කියා දෙන්නේ ටිකක් ගැඹුරු දහම් කරුණු ටිකක්. සවස අපගේ ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේගේ අපි ගුණ ඉගෙනගෙන තියෙනවා. අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් නමුත් ඊට අමතරවත් ඒ තුලම ගැබ්වෙච්ච සැඟවුණු බොහෝ දහම් කරුණු තියෙනවා. ශ්‍රාවකේ විදියට සෝතාපට්ටි අංග දියුණු කරගද්දී මේ ශ්‍රද්ධාව ඔහු තුල ටික ටික වැඩෙන්න ඕනි. ඒක එකතැන පිහිටලා පල්වෙන දෙයක් නොවිය යුතුයි. අපි මේ කතා කරන දහම් කරුණු වලදීත් එකින් එක විනාඩියෙන් විනාඩිය කන් යොමාගෙන සිත පිහිටවගෙන හොඳ නුවණකින් ශ්‍රවණය කළ යුතුය. අතීතයේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටින යුගයේ බොහෝ මිනිස්සු බොහෝ දෙවිවරු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආදී බොහෝ පිරිසක් ධර්මයේ ශ්‍රවණී කලී වැරදි සොයන්ට නොවි ඔවුන්ට තිබුණ ලොකුම දේ මොකක්ද? මේ තමන්ගේ සිත අභ්‍යන්තරයේ තිබෙන රාග ද්වේෂ මෝහ අකුසලත් අපිට දේශනාව කියවද්දි තියෙන දේ පැයක් දෙකක් බුදුරජාන් වහන්සේ කියලා තියෙන දහම් කරුණු අවසානයේ අවබෝධ කළා කියන බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය උනේ කුමක්ද? මේ සත්වයාට මේ ධර්ම ධාතු අවබෝධ කරලා දෙන එක. ඒ තුලින් මේ සත්වයා පිරිසිදු වුණා. අපි ගිය පාරේ නිත්‍යකරණේ මුල් කරගෙන ප්‍රමාදය ගැන මුල් කරගත් කරුණු ටිකක් කතා කළා. අද ඉගෙන ගන්න එතනින් පසු තියෙන පිටු කිහිපයක කරුණු ටිකක්. මොකක්ද මේ පොත් වහන්සේගේ නම? නිත්‍තිප්පකරණේ. මහා කච්චාන මහරහතන් වහන්සේ
ඒ බුද්ධ වචනේ පුදුමාකාර විදිහට විස්තර වශයෙන් ඒ අර්ථයේ මතුවෙන ආකාරයට ධර්මයේ මතුවෙන ආකාරයට බෙදා දැක්වීමක් තිබෙනවා. ඉතාම ගම්භීරයි. මේ පොත් වහන්සේ ඇසුරු කරගෙන කියවද්දි විශේෂයෙන් ඒ කෙනාට ලොකු දහම් දැනුමක් තිබීම මේ පොතේ රසය අත්විඳින්න හේතුවක් වෙනවා. නැත්තම් කෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. නමුත් දැන් අපි මේක කරුණු සහිතව කියා දෙද්දී හිමින් සැරේ ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි. ඔබ දන්නවා අතීතයේ වැඩ සිටිය බොහෝ දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ඒ ධර්මයේ කියද්දි මේ ධර්මයේ සංක්ෂේපෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ කෙටි. එතකොට එදා ඒ අතීතේ කල්ප 91කට ඈත අතීතයේදී විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අවවාද කළා. ඒ අවවාදී පිළිතල ධර්මය අවබෝධ කළා. මේ දහම් පාඨයක් මුල් කරගෙන මෙහි තියෙන අභ්‍යන්තරයයි මහකච්ඡාන මහරහතන් වහන්සේ මේ විස්තර කරන්නේ. ඔබ නොදකපු නොදුටු පැත්තක් ඒ තුල ගැබ් වෙලා තියෙන විස්තර වෙනවා. ඔබට මතක ඇති ඒ ගාථා රත්නෙනි ආයුෂ අල්ප බුදුරජාණන් වහන්සේලා මේ ධර්මයේ මොකද කරන්නේ? විවිධ විදිහට බෙදා දක්වමින් පෙන්වා දෙනවා. විනය පැනවෙනවා. ඒ හේතුකටගෙන මේ ශාසනය බොහෝ කාලයක් පවතින. එදා කාලයට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවයක් නැතුව බුදුරජාණන් වහන්සේලා එහෙම පෙන්වන්නේත් කරුණ පෙන්වා දෙන්නේත් නැහැ. විනය සිද්ධියක් නැතුව පනවන්නේ. සිද්ධි වුණාට පස්සේ පනවන්නේ. එහෙනම් මේ යුගවල මොකද්ද වෙනස? ප්‍රඥාවේ වෙනස. පිනේ වෙනස තිබිලා තියෙනවා. මොකක්ද ඒ ගාථා රත්නේ? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන සාසනන්ති. අහලා තියෙනව නේද? හැබැයි මේ කරුණ ටික අහලා නැතුව ඇති. මේ කරුණ ටික ඉගෙන ගද්දී ඔබට මේක හිමීන් සැරේ හිතට යන විදිහට අපි කරුණ පෙළගස්ස ගමු. මේ පාලි පාඨයන්ගේ අර්ථයත් බොහෝ වෙලාවට බෞද්ධ ඔබ අප ගොඩක් දන්නවා. ඇයි? සමහර වෙලාවල් වලට පන්සල් වල ආරණ්‍ය වල විවිධ ස්ථාන වල මේ ගාතාව ගහලා තියෙන ඔබ දැකලා ඇති. බොහෝ පොත් වල තිබෙනවා. ධම්මපදයේත් තිබෙනවා. පින්තුනි අපි මේක හිමින් ඉගෙන ගමු. මෙහෙම හිතන්න. මේ ලෝකේ තියෙන්නේ අවිද්‍යාවද විද්‍යාවද? අවිද්‍යාව. මොකද්ද තියෙන්නේ? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මේ වැසුණු බවක්. මොකක්ද? සත්‍යේ මොකක්ද වෙලා තියෙන්නේ? වැහිලා. එතකොට මේ සත්‍ය නොදකින ස්වභාවයක් තියෙනවා. මේකට අපි නිකන් සරලව කිව්වොත් අවිද්‍යාව කියන්නේ එක්තරාදකින් මෝහයක්, මෝඩකමක්. ඒත් අපි මේ ලෝකේ දකින්නේ හරි ක්‍රමයකට නිවි. විද්‍යාව උපදින්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකේ දකින්න ක්‍රමයක් කියලා දෙනවා. ඒතර දස්සන භූමිය කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ මේ සෝතාපන්න කෙනෙක් ඒ මාර්ගයේ දියුණු කරදී සෝතාපන්න කෙනා දිදැක්ම. එතනින් තමයි දැනගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙ දැක්කේ මේ විදිහටයි. ඇයි අවිද්‍යාව කියන්නේ? දැන් ඔබ හිතන්න
දුක ගැන දන්නේ නැත්නම් දුක ඇති වෙන හේතුව ආශාව ගැනත් අවබෝධි නැත්නම් ඒ ආශාව නැතිවීමත් නැති වෙන මගත් දන්නේ නැත්නම් එයාට මේ දුක් ගින්දරින් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකී නැත්නම් ලෝකයා මේ ගැන දන්නේත් නැහැ. එහෙමනම් ඒ කෙනා හිතන විදිය, කතා කරන දේවල්, කරන දේවල් මොකක්ද? අවිද්‍යා සහගතමයි. එහෙනම් අපි ඉපදිච්ච දා ඉඳන් අපි අහන දේවල් විද්‍යා සහගතද අවිද්‍යා සහගත වෙන්න ඕන? අවිද්‍යා සහගතයි. කරන දේවල් අවිද්‍යා සහගතයි. සිතන දේවල් අවිද්‍යා සහගතයි. ඔබට පුංචි සිද්ධියකින් මේක මුල පුරන්නම්. මෙහෙම හිතන්න. මේ ලෝකේ අවිද්‍යාව කියන එක පැතිරලා තියෙන්නේ ඔබ හිතන්නේ කොහොමද? මේ තියෙන බිත්තිවල, ගස් කොළන්වල, ඉරහඳ තාරකාවලද? නෑ. කොමකද? ඒ දිහා දකින අපේ හිතේ. කොහෙද අවිද්‍යාව තියෙන්නේ? ඒ දිස බලන අපේ සිතේ. එතකොට මේ ලෝකේ ඔන්න අපි අම්මා කෙනෙක්ගේ මව්කුසක පිළිසිඳ ගැනීමත් එක්ක ඒ අම්මගේ බඩේ අඳුරු කාමරයක් වගේ නේද? ඊට පස්සේ මව්කුසේ ගර්භාෂය තුල පිරලා පවතින මොනවද? ඒ දරුවගේ බාහිස්රාවිය ද්‍රව්‍ය අසුචි ආදී දින පිරෙනවා. ඊට පස්සේ මෙහිදී වක්කුට වෙලා මාස කීයක් ඉන්නවද අපි? පැයක්ද? දෙකක්ද? පැය 24ක්ද? 48ක්ද? නෑ. බොහෝ කාලයක් එළිය නොදක ඉන්නවා. කාලයගේ ඇවීමෙන් ඔන්න ඒ මාස ගන්න පරිපූර්ණ වීමෙන් ලෝකෙට ඉපදෙනවා බිලිඳ දරුවෙක්. මේ බිලිඳ දරුවාගේ අපිට දකින්ට ලැබෙනවා මොකක්ද? ඇස, කන, නාහි, දිව, කය, මනස කියන ආයතන හයක පැවැත්මක්. ඔහු ඇසින් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාහින් ගඳ සුවඳ විඳිනවා, දිවින් රස, කයින් පහස ලබනවා, සිතින් ඇලෙනවා. සිතින් කුමක්ද වෙන්නේ? ඇලෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකෙට ඇලි වාසය කරන ඔහුට කාලයත් එක්ක මොකද වෙන්නේ? හිතේ ඇලීම තියෙනවා, ගැටීමක් තියෙනවා, මෝහි අනවබෝධි තියෙනවා. අන්ධකාරී ඉපදිලා අන්ධකාර යන ගමනක් දැන් තියෙනවා. දැන් රාග ද්වේෂ මෝහ තියෙන නිසා මේ කෙනාගෙන් ලෝකෙ මොකද වෙන්නේ? සොරකම, ප්‍රාණඝාතී මෙව වෙනවා, බොරුව කියලම කේ වෙනවා, හිතේ විවිධ අකුසල් උපදිනවා. ඊට පස්සේ උදේ දවල් ආහාර ගන්නවා, තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ලොකු ගමනක් යන්න හදනවා. ඒ අතර මරණයටපත් වෙනවා, විතක හිනා වෙනවා, විතක අඬනවා. මේ කය පස් වෙලා කුණු වෙලා යනවා. ඔක නිමේ මූලික සිද්ධාන්තේ. ඔව්. මෙන්න මේ අතර පින්වතුනි දහසක්දී අපේ ජීවිතේ සිද්ධ වෙනවා. මේ බලන්න දුක කියන මේ ධර්මතාවයේ ස්වභාවය ඔබට කියන්න. මෙවන් සිතක් මේ වගේ අපිරිසිදු වෙච්ච ලෝකික මේ සිතක් පිරිසිදු කිරීමේ ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේලා පෙන්වන්නේ. ඔබ දකින්ට සමහට මේ පාර මහා මේඝ සංගරාවේ මේ කන්තලි වෙච්ච සිදුවීමක්. එක අම්මා කෙනෙක්. මේ අම්මා ඇවිල්ලා කියලා තියෙනවා ලියුමකින් ලියලා මට ඒ ලියුම පෙන්නුවා. ඒකේ තියෙන සිද්ධිය මේ අම්මා ඒ කන්තලි ප්‍රදේශීද්දි දරුවෝ මං හිතන්නේ
දරුව හිටියා මේ අම්මට දුවලා පුතාලා ස්වාමියා හිටියා. ඒ කාලේ පරිසරයේ තිබුණ ලොකු යුදමේ පරිසරයක්. රෑ වෙද්දි පහය වෙද්දි ගෙදර දොර ජනෙල් අර වී මුට්ටා දීදී තියලා මොකද කරන්නේ අරින්ට බැරි වෙන්න දොරවල් තියලා ලාම්පු නිවලා නිහඬ වෙන්නේ. පොඩි ළමෙක් ඇඬුවත් සිබුහුමක් ගිය දෙමෝපිය හරියට බය වෙනවා. එදා ලාම්පු පත්තු කරලා තිබ්බා රාත්‍රියේ එල්ටීටි සංවිධානයේ පිරිස ආවා. දොර ජනෙල් ගලවගෙන ඇතුළට ආවා. ආවට පස්සේ මොකද කරේ? එක පුතෙක්ව පෙති ගැහුවා. ස්වාමියාව එහෙම මැරුවා. මේ විදිහට ගොඩක් සිද්ධි වෙද්දි මේ අම්මා කරපු වැඩේ අර ඇඳ යට හිටියේ බඩ ගාගෙන ඇවිල්ලා පුතාව බදාගද්දි පුතාගේ ඇඟ කොට කෑල්ලක්. පුතේ මේ වෙන් වෙච්ච කෑලි රෙදිපටියකින් වෙලන්නද? අම්මේ මම මැරෙනවා, වෙලන්ට ඕන්නේ. අම්මා කියන්නේ මගේ පණ, මගේ පණ කියන්නේ අම්මා කිව්වා. අම්මේ අම්මා ගොඩක් කල් ජීවත් වෙන්න කියලා හුස්මක් ඇද්ද මැරුණා. දැන් ඇඟම ලී අම්මගේ. ස්වාමියා හිටියා, ස්වාමියා ගාවට යද්දි මොකද වෙන්නේ? එයාවත් පෙති ගහලා එයත් මැරිලා. කෑ ගහගෙන එළියට යද්දි එල්ටිටි කෑ එළියේ. ඊට පස්සේ මොකද කරේ? එතන මිනිස්සු ඒ එල්ටිටි කේ අය මේ අම්මගේ අර හැට්ටි අයින් කරලා එල්ටිටි කියලා කඩුවෙන් මෙහෙම ලිව්වා. ඒ අම්මා කියනවා අදත් ඒ සටහන තියෙනවා කිව්වා. පස්සේ අම්මට වෙඩි තියද්දි ඇදගෙන වැටුණ අතකට වැදුණි. අනුරාධපුර ඉස්පිරිසාලේක නැවැත්තුවා. කාලයක් එක්ක මේ අම්මා මාස 6ක් පිස්සු හැදිලා හිටියා මේ සිද්ධිය. ඊට පස්සේ දුවලා තව පුතෙක් වගේ මං හිතන්නේ ඉතුරු වෙලා හිටියා. අනිත් ඔක්කොම මැරුණා. දුවගාවට පස්සේ අම්ම යනවා. දුව මාස 3න් විතර මැරෙනවා පිළිකාවක් ඇදිලා. බෑන ගෙදරින් යන්න කියනවා. පුතා ගාවට යනවා. පුතාට මාස 3කින් අසනීප වෙනවා. ලේලි පුතාව බලන් දැද්දි උරෝල බලනෝ ඉන්න දෙන්නේ මේ අම්ම එළියට බැස්සා. නංගි කෙනෙක් කිනු එතෙන් ටෙන්ඩ් එකව නංගි ගාවට ගියාම නංගි මාස 3න් මැරෙනවා. ඊට පස්සේ මෙයාගේ සහෝදර මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ මල්ලි ගාවට යනවා. මං හිතන්නේ එයාත් මැරෙනවා. දැන් කොහොම වෙයිද? ඔබටත් යම් ආකාරයේ මේ ප්‍රශ්න වෙලා නැද්ද? දුක්ඛ ආර්ය සත්‍ය තියෙන්නේ අපි තුලයි. දුක කිව්වේ ඉපදීම කියලා කිව්වේ ඉපදීම තුලයි මේ දුක දකින් තියෙන්නේ කියනවා. මහණෙනි දුක කියලා කියන්නේ කොහොමද? ඇස කන නාහි දිවකය මනසටයි කියනවා. මේ ලෝකේ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ මේ අම්මා කල්පනා කරනවා මං දුවගේ සොහන මත නියඟලාල කාල වහ බීලා මැරෙනවා කියලා සොහනට යනවා. යද්දි පිරිසක් ඉන්නවා. අනෝ කොහෙද යන්නේ අම්මේ? දානයක් දෙන්න යනවා යන් කියලා. මට බෑ මට දාන දෙන්න සල්ලි නෑ නෑ සල්ලි නැති වුණාට කමන්නේ නිකන් යන් කිව්වා. මේ මැරෙන්න යන ගමනේ අර ලෑන් මාස්ටර් එකට නැගලා එනවා. ඉන්නේ කන්තලේ අසපුවට. ආවහම කියනවා අර ස්වාමීන් වහන්සේ ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, ප්‍රියදීන් වෙනවීම දුකක්, අප්‍රියදීහා එකතු වෙන්න වීම දුකක්. අර ස්වාමීන් වහන්සේ බණට කියනවා. අම්මට හිතෙනවා ඉපදීම දුකක්ද? අන්න හිතට වැදුනා. ජීවිතේ නැති කරගන්න එක අත්හරිනවා. ලෝකයේ ওই ගැන කතා කරොත් ඇයි ඍණදී කතා කරන්නේ? කඩා වැටෙන දේ කියලා කියන එකම ඒ අම්මා මැරෙන්න යන කෙනා නැගිටින්න හේතුවක් වුණා. එදා මේ අම්මා නැවතුණා. එදා ඉඳන් චෛත්‍ය හදන්ට ඉතින් ටින්ට සිල් ගන්නට කටයුතු කරනවා. ඒ ස්වාමීන් වහන්සේ දැන් වැඩි ඉන්නවා මාළඹ. ඉතින් කියන ඔබ වහන්සේ අද වඩිනවා මෙහි. බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් යමක් අත්හැරලා යද්දී අපි අඬන්න හොඳ නෑ හාමුදුරුනි. මල්ලි ඔබ දැක්කා. නමුත් හාමුදුරුනි මගේ විස්තරේ මට කියන්න ඕනි. මං දන්නේ මේක හොඳද නැද්ද. හාමුදුරුනි මං නැගිටිටනි.
අන්න පින්වතුනි මේ අම්මා කියන හාමුදුරනේ මට තිබුණේ වෛරයක් මගේ දරුවෝ මැරුවා අදටත් මගේ පපුවේ තියෙනවා LTT කියන මාක් එක ඒගොල්ලෝ ඇඳපු කඩුවේ දකිද්දි හාමුදුරනේ මම වෛර කරන්නේ කිව්වා ඒ දරුවෝ ඒ මට එහෙම කරෙත් මගේ වයස හිටපු දරුවෝමයි සන්නසෙ මං කිසි කෙනෙක්ට වෛර කරන්න යද මං හිතන්නේ ඒ අයත් ධර්මය අවබෝධ කරත්වා පින්නතුනි බුදුරජාන් වහන්සේ කරපු පෙරලිය කොයිතරම් ආශ්චර්යයිද ආශ්චර්යයි ආගමක් නමින් ජාතියක් නමින් මිනී මරන්ට හිරිහැර කරන්ට බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ඉඩක් නැහැ අන්න ශාස්ත්‍රුත්වය අන්න නික්ලේසි බව බුදු හදවතක මෙය ජාති බේද කුල බේද නැති දෙවි බමුන්ට ශාස්තුන් වහන්සේ දායාදී විදියට ලබා දෙනවා මේ ධර්ම ශ්‍රවණය තුලින් පින්නතුනි මේ පණිවිඩය ගේන්නේ මෙච්චර දුක්ඛන්දරාවක් නාවත් ඒ අම්මට ඒකට ඔරොත්තු දෙන්න පින සමහරට හිතේ හයිය තිබුණ අපි පොඩි දෙයකටත් ඊට වඩා කඩා වැටෙන්නත් පුළුවන් ඒකට හේතු දුක තියෙන්නේ දුක හටගන්න හේතුව තියෙන්නේ ඔබ අපාතරයි අවබෝධ නොවුනේ ඒ සත්‍යයයි මෙන්න මේ දුක් හටගන්න ස්වභාවය උදුරලා දාලා ජීවිතේ පිරිසිදු කරන විදිය හරි අපූර්වට අපගේ ශාස්තුන් වහන්සේ පින්වා දෙනවා එහෙනම් ඒ සංවිධානයයත් අප අතර අපි අතිනුත් ඒ අයට වෙන්ට ඇති ඒ අය ගිනුත් වුණා එක පැත්තක් නෙවෙයි එහෙනම් මේකට මූලික හේතුව මොකක්ද බාස් එක භාෂාවක් එක ජාතියකට අයිති වීම නෙමෙයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ශාක්‍ය වංශී ශාක්‍ය ජාති ඉන්දියන් ජාතික කෙනෙක් නේ හේතුව රාග ද්වේෂ මෝහයි මොකක්ද හේතුව රාග ද්වේෂ මෝහයි මේ දෙයින් සත්වය අපිරිසිදු වුණා දැන් එතකොට මෙවන් සත්වයන්ට ශාස්තුන් වහන්සේ මේ ධර්මපරයය පෙන්වා දෙනවා සත්වයන්ගේ පිරිසිදු වීමට ලෝකය පැහැදෙන්නේ මේකට ඒ කුමක්ද ඒ තමයි පින්නතුනි මේ කාරණේදී අපි දකින්න ඕනේ කාගේ ජීවිතද අපේ ජීවිතය එක උපමාවක් ඔබට කියලා අපි කරුණු ඔබට කියා දෙන්නම් මෙහෙම හිතන්න දැන් ගෙයක් ඇතුලේ ඔබ ගෙට ඇතුල් වෙද්දී ගේ ඇතුලේ ඉන්න ණයෙක් හරි පොළඟෙක් හරි කවුද ඉන්නේ ණයෙක් හරි පොළඟෙක් හරි ඉතිල ඉන්න මුල්ලක ඔබට මොකක් වේවිද කියන්න බලන්න කෙනෙක් අපෝ කියලා කෑ ගහයි දොරින් එළියට දුවාවි. තව කෙනෙක් මොකද වෙන්නේ? ඒ සතාව මරන්න පොල්ලක් හරි ආයුධයක් හරි හොයાવી. මෙතන ඉන්න තරුණ පුතෙක් හරි තාත් හරි කරන වැඩි කලබල වෙන්නේ. එයා කල්පනා කරනවා මේ සතා. මේ ගෙට ඉන්න විදිහක් නැහැ නේ. දොර ජනෙල් ඔක්කොම වහලා තියෙනවා මේ කොහෙන්ද ආවේ? අනිත් අය කෑ ගහද්දි මේ තාත්තා සද්ද නැතු ඉන්නවා. එන තැන හොයාගන්න ඕනේ. නැත්තම් තවත් නයි පොළොංගු වෙන්න පුළුවන්. සතා මෙතනම රැඳිලා ඉන්නේ නැහැ. අර පොළඟ දැන් ටික වෙලාවක් ගියාම මොකද වෙන්නේ? ඇදී ඇදී යනවා. අර තාත්තා කලබලයක් නැතුව බලන් ඉන්නවා. දැන් මේ සතා යන කුස්සිය පැත්තෙන් ඔහොම ගිහිල්ලා ඔන්න ජනේලයක් හරි කොටනහට කැඩිච්ච තැනක් තියෙනවා. මෙයා එතනින් එළියට යනවා. ගිහිල්ලා ළඟ ගහක ඇතිලා පහළට වැටෙනවා. එතනින් ඇදීලා ගිහිල්ලා මොකද වෙන්නේ? වත්ත කෙළවර තුඹසකට ඇදිනවා. මෙයා ඉන්නේ කොතනද? අර තුඹසී. කොහෙද ඉන්නේ? අර තුඹසී. ආන්නී වගේ තමයි ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ජීවිතේ හොයනවා
කොහොමද හොයන්නේ? මං කිවි ඉපදුනා කියලා අම්මගේ බඩේ. ඇස කණින් සතුට වෙවි ඉන්නවා. එතකොට අර ඇසින් දකිලදී හිතට බද්ධ වෙනවා. කණින් අහනදී කොහෙටද බද්ධ වෙන්නේ? සිතට. එයා හොයනවා කොහෙටද මේ ඇදින්නේ? හොයාගෙන හොයාගෙන මුලට යනවා. හවුගෙන මොකක්ද? සිත. මේ සිත ගැන සොයනවා. සිතක පවතින ධර්මතා අවබෝධ වෙනවා. ආන්ී වගේ පින්නතුනි, මේකට කලබල වීමෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. ආන්ී වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකා වූ මේකේ මුල හොයන්න ඕනේ. හරි. දැන් මුලින්ම ගාථාවක් කියනවා. මොකද්ද? සබ්බ පාපස්ස. ඒ කියන්නේ සියලු පව්. අකරණම් කියන්නේ නොකිරීමනේ. දැන් මුලින්ම විස්තර කරනවා සියලු පව් කියන්නේ කුමක්ද? හොඳට අහගන්න. එතකොට මේ ගාථාවේ තේරුම සියලු පව් නොකරන බව, කුසල ධර්මයෙන් උපදවා ගැනීම, තමන්ගේ සිත සචිත්ත පරියෝදපන, තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම, මෙයයි බුදුරජාණන් වහන්සේලගේ අනුශාසනා. මේ ගාථාව විස්තර කරන්නේ සියලු පව් කිව්වහම මේ තුන් ආකාරයි. කී ආකාරද? තුන් ආකාරයි. මේ කිලිටි වෙච්ච සත්වය පිරිසිදු කරන ලස්සන අපි කියනවා ත්‍රිවිධ දුෂ්චරිතය කියලා කියනවා. කුමක් කියලාද කියන්නේ? ත්‍රිවිධ දුෂ්චරිතය. එතකොට මේ ත්‍රිවිධ දුෂ්චරිත ආකාර කීයකට බෙදෙනවද? ඒ තමයි කයින් වැරදි සිද්ධ වෙනවා කී ආකාරයකින්ද? ඕ, වචනින් සිද්ධ වෙනවා, ඒ වගේම මනසින්. මේවට කියනවා දස අකුසල කර්ම පත කියනවා. දස අකුසල කර්ම මාර්ග කියන්නේ කර්ම කියන්නේ පව් රැස් වෙන. මේ කර්ම රැස් වෙන මාර්ග සිත, කය, වචනකින් මේ තුන් ආකාරයෙන් සිද්ධ වෙනවා. එකක් තමයි සතුන් මැරීම, සොරකම, වැඩිකාම. කයින් කී ආකාරද? තුන් ආකාර. ඒක විස්තර කරන්න ඕනේ. වචනින් බොරු කීම, කේලම් කියනවා කියලා කියන්නේ බිඳින්ට, සමගියයි බිඳින්ට, බිඳිච්චය තවත් බිඳීම් පිණිස තමන්ගේ වචන පාවිච්චි කරන. ඒකට කියනවා කේලම් කීම. පරුස වචන කියලා කියන්නේ අර මනුස්සන්ගේ හිත රිදෙන, පපුවට යන වගේ වචන කියනවා නේද? නරක වචන. ඒවට කියනවා පරුස වචන කීම. ඊළඟ එක හිස් වචන. කියන්නේ තේරුමක් නැහැ, අවබෝධය ඇති කරන්නේ. දැන් අර අම්මා අර ගින්දරීදී අර හාමුදුරු කියපු වචන ටිකින් ගැලවෙනවනේ. ඒව හිස් වචනද? නෑ. එතකොට වචනින් කී ආකාර වැරදී වෙනවද? හතරයි. කයින් මොකද්ද? කයින් වෙන්නේ ප්‍රාණඝාතේ, සොරකම, වැරදි කාමසේවනය. වචනින් බොරුව, කේලම, පරුස වචනි, හිස් වචනය. මනසින් ඒ තමයි අන්සතු දෙයට තියෙන දැඩි ආසාව. ඒකට කියනවා අභිජ්ජා. මොකද්ද අභිජ්ජා? අන්සතු දෙයට තියෙන දැඩි ආසාව, ලෝභය. ඊළඟ එක තමයි තරහා. ඊළඟ එක මිත්‍යා දෘෂ්ටිය. මොකද්ද? ආයි කියන්නේ සත්‍ය දකින්න නැතිකම. දැන් කීයක් කිව්වද? ඔව්, ත්‍රිවිධ දුෂ්චරිතය අපි විස්තර කළා 10කින්. කීයකින්ද? 10. මේ 10 තමයි අපිට මිනිස්සු කියනවා, කරනවා, සිතනවා දකින්න ලැබෙන්නේ පාපී පැත්තට. ඒතර මෙන්න මේ දස අකුසලයේ අපි බෙදෙනවා කොටස් දෙකකට. කීයකටද? ඒ ස්වභාවයන්. එකක් තමයි චේතනා කර්මය. මොකද්ද? චේතනා කර්මය. ඊළඟ එක තමයි සිතට අයත් කර්ම වශයෙන් කියන්නේ. ඒ කියන්නේ චෛතසික. ඒ කියන්නේ හිතට අදාළව කියලා මේක වෙන් කරනවා. ඒ කොහොමද? චේතනා කර්ම කියලා කියන්නේ දැන් මේ හැම දෙයකටම මුල් වෙන්නේ මොකද්ද? සිත තමයි. එතකොට මේ සිතක ආසාව මොනවටද තියෙන්නේ? අර ඉපදිච්ච ඇස, කන, නාහි, දිව, කය, මනසටත්, ඇසට, කනට, අහන්නට, දකින්නට ලැබෙන
දේට දැඩිව බැඳිලා ඉන්නවා. දැන් එතකොට මොකද වෙන්නේ? මෙයාගේ හිත අභ්‍යන්තරයේ තියෙන රාග, ద్వේෂ, මෝහ අකුසල මුල්. මේ අකුසල මුලුත් එක්ක දැන් එයා මොකද කරන්නේ? චේතනාවක් මුල් කරගෙන කයින් මොකද කරන්නේ? ප්‍රාණඝාත කරනවා. සොරකම කරනවා. වැරදි කාමසේවනය කරනවා. ඒකට කියනවා චේතනා කර්ම. ඒ කියන්නේ සිතක් හට ගන්න චේතනාවක් මුල් කරගෙන කයින් කරන දෙයට කියන මොකද්ද? චේතනා කර්ම. ඊළඟට වචනින් බොරුව කියනවා, කේලම කියනවා, පරුස වචනය කියනවා, හිස් වචනය කියනවා. ඒකට කියනවා චේතනා කර්ම කියලා. තේරුණාද කියප එක? කයින් වචනින් කරන දෙයට. ඊළඟ දේ තමයි මානසික දේට කියන චෛතසික. මොකද්ද? අසිතහා බැඳි සිටි උපදින දේවල්. ඒක තමයි මොකද්ද අපි කතා කරන්නේ? අවිජ්ජා, දැඩි ලෝභය. ඊළඟ තමයි ව්‍යාපාදය. මොකද්ද? ව්‍යාපාදය. ඊළඟ එක මේ ටික බරමපතල ටිකක්. මිත්‍යා දෘෂ්ටි. ඒවට කියන මොකද්ද? චෛතසික කර්ම. තේරුණාද කීපෙක? දැන් කීයකට බෙදුණාද අර දුෂ්චරිතේ? දෙකකට. චේතනා කර්ම සහ චෛතසික සිතට අයිතිව සිද්ධ වෙන මේ කර්ම. දැන් මෙන්න මේ දේ දැන් අර සර්පයා ගියේ කොහෙටද? බඩගාගෙන තුපසට. එන කොහෙද යා ඉන්නේ? තුපසෙ ඉන්නේ. කොහෙද ඉන්නේ? තුපසෙ. දැන් මෙන්න මේ කර්ම සිද්ධ වෙද්දී බලන්න හරි ලස්සන බෙදා දැක්වීමක් තියෙනවා. මොකද තියෙන්නේ? හරි ලස්සන බෙදා දැක්වීමක්. මේ මොනවද වෙන් කරන්නේ දැන්? සබ්බ පාපස්. ඒ කියන්නේ සීල් පෞතික මේ ලස්සනට වෙන් කරන්නේ. හරි ලස්සනෙන් ටික 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 බෙදෙනවා. දැන් ඔන්න කියා දෙනවා මේ ගැන. දැන් අපි මිනිස්යන් අතරින් ප්‍රාණඝාතය සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. කේලාම් කීම වෙනවද නැද්ද? වෙනවා. එතකොට දැන් මේ අකුසල සිද්ධින් අපගේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. සතුන් මැරීම, කේලාම් කිරීම, ඊට පස්සේ දරුණු වචන කියන එක. ඒ කියන්නේ පරුස වචන කිව්වේ. මෙන්න මේ අකුසල කර්ම තුන, ඒ කියන්නේ ප්‍රාණඝාතයයි, කේලමයි, පරුස වචනයයි අපින් හටගන්න මුල් වෙන අකුසලේ මොකක්ද? ප්‍රධාන වෙන කෙනෙකු මරන්න හිතෙන්නේ ද්වේෂය වැඩි වුණාම. කේලම ඇති වෙන්නේ හොද්දට අපි හිතවත් වෙන්න ඕන. බිඳුනට පස්සේ මෙයා මෙහෙමයි කියලා කියන්නේ නැද්ද? කේලම උපදිනවා. ඊට පස්සේ එයාගෙනම අපි සැරට බයින්නේ නැද්ද? ඈ වේ මොකද්ද බිහි වෙන්නේ? පරුස වචනිය. මෙන්න මේ අකුසල් තුන සිද්ධ වෙන්න මුල් වෙන්නේ මොකද්ද? ද්වේෂය කියන අකුසල් මුල. මොකද්ද? ආන. දැන් දේවදත්ත, අනුරුද්ධ, ආනන්ද, නන්ද නේද? අර කිම්බිල, ඊට පස්සේ භගු, උපාලි කියන ඒ කොණ්ඩේ කපන අය. එතකොට ඒ වගේම තමයි දේවදත්තත් මේ පිරිසත් එක්ක ඉනවනේ මහනෙවිල්ට. පස්සේ උපාලි කියන ඒ සාක්‍යවරුන්ගේ කොණ්ඩේ කපු අය කියන සාක්‍යවරු මෙයාව මුලින් මහාන කරන්න. ඇයි? සාක්‍යවරු හරි මාන්නක් කාරයි. ඒකට මෙයාව දකිද්දී අපිට නැගිටින්න පුළුවන්. අපිට පවන්සලන්න පුළුවන්. එහෙනම් මෙතන තිබිලා තියෙන ආඩම්බරයේ උඩුගුම්කමද ඒක දුරු කිරීමද? දුරු කිරීම. කාරණි දැනගෙනමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අර බද්දී කියන ඒ රාජ ඒ අපිරිස හිතර ඒ හිටපු කුමාරයා අරහත්වයටපත් වුණා. ආනන්ද ස්වාමීන් සෝතාපන්න වුණා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දිවස උපද්දවනවා. දේවදත්තත් අෂ්ඨ සමාපත්තිය දියුණු කරනවා. දැන් දේවදත්තට බුදුරජාණන් වහන්සේගෙන් දැන් වෛරයක් තියෙනවද?
නෑ. වෛරී උපදවන සංසාරගත හේතුව තියෙනවද නැද්ද? තියෙනවා. කොහෙද තියෙන්නේ? සිතේ. කොහොම බරපතලකමක්ද? හිතේ රැඳුනොත් කොයි වෙලේ හරි මතු වෙනවා. කාලි ගත වෙලා අජාසත් කුමාරයව දේවදත්ත පහදව ගත්තා. අජාසත් කුමාරගේ තාත්තා බිම්බිසාර රජුරන් මරන්ට දේවදත්ත අවවාද කරනවා. ඒ විදිහට තාත්තව මරලවලා අජාසත් කුමාරයාට රජකම ලබා දුන්නා. දැන් රාජ්‍ය බලයේ පිරිස් බලය ඔක්කොම දේවදත්තත් ගොඩනගා ගත්තා. දේවදත්ත ඊට කලින් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉන්නවා, සංඝයාගේ පාලනී කාට දෙන්නද? මට දෙන්න. දැන් බිම්බිසාර රජුරු ප්‍රභු පිරිස භික්ෂු භික්ෂුණි ඔක්කොම ඉන්න තැන නැගිටලා ඉල්ලන. ඇයි ඒ? ඉබලේ මෙයා හිතන්නේ ඇති ඉබලේ පිරිස මැද්ද ඉල්ලද්දි බුදුරජාණන් වහන්සේ බෑ කිව්වොත් කට්ටි බුදුරජාණන් වහන්සේ ගැන අපහදීවි. මම මේ උදව්වක් කරන්නද යන්නේ. කට්ට කරනවා. දැක්කනේ. අෂ්ට සමාපත්තිය වුණාට. හැබැයි මේ අදහසෙදී යගේ ඉරිදි පිරිහුණා. බුදුරජාණන් වහන්සේ කියන ඔබ වහන්සේ වයසයි දැන් හුදකලා විවාසය කරන්න. භාග්‍යතුන් වහන්සේ මට සංඝයාගේ පාලනේ බාර දෙන්න කියලා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඔබ වහන්සේ විවේක සුවින් වැඩි ඉන්න කියලා. අදහස අත්හරින්න කියලා. දෙවෙනි පාරේ ඉල්ලන මේ පිරිස අතර අදහස අත්හරින්න කියලා. බුදුරජාණන් කියන සාරිපුත් මොග්ගල්ලයන්ටත් මම පණවන්නේ කියන. කුණු කෙල ගිලින ඔබට පණවයි දැවුවා. කුණු කෙල ගිලින. කවුරු එතන හිටව පිරිස කවුද? රජ පිරිස, පුරෝහිත පිරිස, භික්ෂු භික්ෂුණි ඔක්කොම හිටිය. මෙහෙම බැලුව ඇස් කොනේ කට්ටි ඉන්නවා. අන්න පාර වැදුනා. වෛරී ඉපදුනාද නැද්ද? අන්න පලිගන්න තීරණය කළා. දැන් බුදුරජාණන් වහන්සේ ගල් පෙරලන්න දුනුවා යෙදුව නාලාගිරි යෙදෙව්ව ඇතාව රාපෝල. දැන් මෙයා කරන්න යන්නේ මොකද්ද? ප්‍රාණඝාතයද නැද්ද? අන්න ප්‍රාණඝාතය. මොකද්ද මුල? ද්වේෂය කියන අකුසල් මුල. දැන් බුදුරජාණන් වහන්සේ බිඳවන්න මෙයා කේලම් කියන්නේ සංඝයා බිඳවනවා. කේලම් බිහි වෙනවද නැද්ද? බිහි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලයන් වහන්සේ කියන ප්‍රිය වචනද කියන්නේ පරුස වචනද? මේ දොස් කීමනේ කියන්නේ අන්නිපදුනා. මොකද්ද හේතු වෙන්නේ? මේ තෘෂ්ණාවත් එක්ක උපදින කෙලෙස් නිමි මුලක් තමයි මොකද්ද? ද්වේෂය. ද්වේෂයත් එක්ක ක්‍රියාත්මක වෙන ප්‍රධාන අකුසල කර්ම තමයි මොකද්ද? ප්‍රාණඝාතේ, ඊට පස්සේ කේලම වචනේ සිද්ධුනේ, ඊළඟක පරුස වචනේ. මොකද්ද ඒකට මුල් වෙන්නේ? ද්වේෂය කියන අකුසල් මුල. මේ බලන්න ලස්සනට බෙදෙන විදිය. පුතුම ලස්සනයි, ගම්භීරයි. ඒතර මේ දේවල් අවබෝධ කළාම තමයි කුසල් අකුසල් වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ශ්‍රාවකයාගේ ප්‍රඥාව විදියට පිහිටන්නේ. ඒකෙන් තමයි ඊට පස්සේ ලෝකේ දකින්නේ. එතකොට තමයි ජීවිතේ පිරිසිදු වෙන්නේ. මේ බලන්න අන්තිමට ගියේ කොහෙද? සර්පය ඇදුනේ තුබසට වගේ. දැන් කොහෙටද ගියේ? සිතට. සිතේ තියෙන්නේ රාග, ద్వේස, මෝහ. ඒතර රාග, ద్వේස, මෝහ වලින් ඔන්න කය, වචන, හිත ක්‍රියාත්මක වෙන විදිය. ඊට පස්සේ කියා දෙනවා තව එකක්. මොකද්ද? සොරකම් කිරීම, කාමී වර්ධවා හැසිරීම, බොරු කීම. මොකද්ද? සොරකම් කිරීම, සොරකම් කරන්නේ වස්තුවක් නේ. ධනයක්. අඹ ගෙඩියක් දැක්කොත් ආ, ගැහුව පොල්ලකින් කැඩුවා. ඔව්ද නැද්ද? පාරේ යද්දි දැක්ක එහා ගෙදර ක්‍රෝටන්නත්. වටපිට බැලුවා, කැඩුවා, හෑන්ඩ් බෑග් එකේ දාගත්ත ගෙදර ගියා. නැද්ද? ඔව්ද නැද්ද? ඔව්. එතකොට බස් එකේ යනවා. සමහර වෙලාවලට කොන්දස්තර මහත්තයා හාමුදුරන්ට ටිකට් එක දෙන්නේ. කවුරු හරි උපාසකිනි මුදල් දීලා හාමුදුරන්ට කිව්වම හාමුදුරන්ට ටිකට් එක දෙන්නම් කියලා අනිත් අයට ටිකට් එක දෙනවා, හාමුදුරන්ට දෙන්නේ නැහැ. රිසිට් එකක් බිලක් ලියද්දි වයසක වැඩිහිටි අම්මා කෙනෙක් නම් ගාන ලියන්නේ හිමිසරේ, නිකන් රිසිට් එක දීලා ගාන නැහැ.
ඒ ඔක්කොම මොකද්ද? ස්වර්ග මොකක් හින්දාද? ලෝභය. මොකද්ද? අන්න ලෝභයත් එක්ක දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණයක්. මොකද්ද? සොරකම් කිරීම. මොකද්ද? සොරකම් කිරීම. ඊළඟට මොකද්ද? වැරදිකාම සේවනය. ඒකත් මොකක් හින්දාද උපදින්නේ? ලෝභයත් එක්ක. දැන් ඔබට මතක ඇති. දැන් කොසල් රජුරුව ඇතා පිටින් ඇමතිවරු පිරිවරාග මාවතක යනවා. එතකොට එක සදමුතලයක ඉඳලා ස්ත්‍රියක් රජුරුව දිහා බලන් ඉන්න. දැන් රජතුමා යනවා කියන ඔක්කොම දකින්න කැමතිනේ. රජතුමා මෙයාව දැක්කද නේද? දැක්කා. දැක්කාම රජුරුවන්ට මොකද වුනේ? හිත ගැස්සුණා. පුරෝහිතට කිව්වා, දැක්කද කිව්වා. ඔව් කිව්වා. මතක තියාගනින් කිව්වා. මාලිගාවට ගියා. පුරෝහිතට එන්න කිව්වා. උඹට මතකද? ඔව් කිව්වා. කවුද? අර ස්ත්‍රිය. ගිහින් බලාගෙන වරින් බැඳලාද නැද්ද? ආරංචිනව හවස බැඳලා. එහෙමද කිව්වා. මමයි රජුරු. දැන් ප්ලෑන් එකක් ගැහුවා. මොකටද? ස්වාමියාව මරන්න. එන්න කිව්වා. ආව. ඔබ අද ඉඳන් රාජ්‍ය සේවයට අපි ගත්. අනේ ඕන්නේ. දැන් මිනිස්සුන්ට තේරුණා. කිව්වා ඕන්නේ රජතුමනි. මං පුරුදු රස අනේ මක් ගැන අනුකම්පාවෙන් මට රාජ්‍ය සේවේ. නෑ 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 මමයි කියන්නේ කිව්වා. ඔබ කරන්න ඕනේ කිව්වා. දැන් රාජ්‍ය සේවේ දවස් දෙක. දැන් රජුරුවන්ට ඉන්න බෑ. කාලි ගත වෙද්දි රජුරුව මොකද කළේ ඊට පස්සේ? කිව්වා අර හිමාලයේ තියෙන මොකද්ද සුවඳ මැටි වර්ගෙකුයි කඩු කුල් මල් වර්ගෙකුයි තව ඔන්න ඔය වගේ ටිකක් ගේන්න කියලා මේ කිට්ටුවවත් නෑ. මං හවසට නාන්නේ හවස් වෙද්දි ගේන්න ඕනේ කිව්වා. මාසයක් ගිහිල්ලවත් ගේන්න බෑ. අනි අර මිනිස්සේ බත් මුලක් ඉල්ලගෙන දැන් දුවනවා. යද්දි පොකුණක් ගාවේදි බත් ටික සත්තුන්ට දාලා ඉතර ටික හිඟන්න එක්ක දීලා මං පින රැස් කළා. ඒ පින දෙවියෝ අනුමෝදන් වේවා මට උපකාර කරත්වා. මෙයාට ඒ පින අනුමෝදන් වෙච්ච කෙනෙක් නාගී කරු හරි විශ්වලාගෙන ඇවිල්ලා ඔබට මොකද වෙන්න ඕනේ? මේ ටික දෙනවා. නැත්තම් හොයන්න බෑ. දුවන් එද්දි රජ්ජුරුව කල්පනා කරනවා මේ මිනිස්සුන්ට කියන්න බෑ. මොන ක්‍රමයකින් හරි වුණොත් වේලාසනින් ආවොත් 12ක දෙක වෙද්දි කියනවා. මොකද නගරයට ඇතුළු වෙන ගේට්ටුව වහන්න. මිනිස්සු ආවා. කෑ ගහනවා. ගේට්ටුව අරහන් කියනවා. බෑ කියන රජ්ජුරුව කිව්වා. එහෙනම් මම මේවා ගෙනාවා මාව මරවයි කියනවා. එහෙනම් ඔබ සාක්ෂි දරන්න ඕනේ. දැන් මොකද වුනේ? රජ්ජුරුව එන්නේ කොඹ ගෙනාවද? නෑ. ඇයි? ගෙනාවා ගේට්ටුව වහලා තිබ්බ කිව්වා. ඒ කතා හරියන්නේ නෑ කිව්වා. හිසගසා දාන්න කිව්වා. උන්න ප්ලෑන් එක. පස්සේ මොකද වුනේ? රජ්ජුරුව මං හිතන්නේ රෑ හීනකින් බය වෙනවනේ. මොකක් හරි මේ නිරේගී පිරිසක් කියන සද්දයක් නිකන් ඇහෙනවා. මේ හීනෙන් දකිනවා. බය වෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තරය අහද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මෙයාලා නිරේගී වැරදිකාමසේනේ මෙව්ව මෙව්ව හින්දා කියලා. එතකොට අර සේවකියත් එහා පැත්තේ ඉන්නවා. රජ්ජුරුව ඇස් දෙක ලොකු කරන සද්ද නැති ඉන්න මල්ලිකා එහා පැත්තේ. මල්ලිකා විසින් ඒක කිව්වේ නේද? බුදුරයන් වහන්සේ එහෙම කිව්වේ. කොච්චර හොඳයිද නේ? අවුලක් නෑ නේද? එතකොට නිකාද සිද්ධිය කිව්වා. රජ්ජුරුව හිමී සැරේ නිහඬ වුණා. අර සිද්ධිය ඇත්තයි. එහෙනම් වැරදි කාම සේවනය ඇති වෙන්නේ මොකක් හින්දාද? ලෝභය. ඇයි? පංචකාමී තියෙන රූප ශබ්ද ගන්ධ රස පහසට බැඳීම. ඊළඟ එක තමයි බොරුව. පක්ෂ වශයෙන් බෙදුනහම එකිනෙකාගේ වැරදි කී කී ලෝකෙට කියන්නේ දැයි බලය ලබා ගන්න තියෙන ආසාවත් එක්ක. මේක සංඝයාතර වෙන්න පුළුවන්. gedaraක වෙන්න පුළුවන්. රාජ්‍ය පරිපාලනය වෙන්න බැරිද වෙන්න මොකක් හින්දාද? ලෝභය. අන්න කියනවා මොකද්ද? සොරකම, වැරදි කාම සේවනය, ඊට පස්සේ බොරුව. මොකක්ද මේකට මුල් වෙන අකුසල මුල? ලෝභය. මොකද්ද? ලෝභය. දේශය මුල් කරගෙන ඇති වුණේ මොනවද? කයින් ප්‍රාණඝාතය, කේලම, පරුස වචන. දේශය කියන අකුසල මුල හිතේ තියෙන දේ. ලෝභය මුල් කරගෙන සිද්ධ වුණේ මොකද්ද? සොරකම, වැරදි කාම සේවනේ, ඊට පස්සේ බොරු කීම. දැන් ඔන්න මේ බාණ්ඩ ලස්සන්ට වෙන් කරපු විදි මේ හිත ගැන කියලා. හිතේ අකුසලේ කය වචනෙට සිද්ධ වෙන දේ. ඊට පස්සේ කියා දෙනවා
අපි හිස් වචන කතා කිරීමක් ඇද්ද ඒක උපදින්නේ මොකෙන්ද වචනේ මෝහයෙන්ද මොකකින්දද මෝහින්ද අපි විහිළු චිත්‍රපටි බලනවා යාළුවෙකුට උනහම් බොන්ඩ් එකට උනහම මොකද කියන්නේ හිස් රටී නැති කතා කියනවා hina වෙන්න කියලා මොකද්ද තීරුමන් නැති කතා කියන්නේ නැද්ද නැද්ද අර්ථිකුත් ඊට පස්සේ හයියෙන් hina වෙනවා කියන්නේ ඇඬීමක් කියනවා ලෝකේ මොනවා හින්දද වෙන්නේ මෝහයෙන්ද මොකකින්දද මෝහයෙන්ද ඒ වගේම තමයි මෙන්න මේ කරුණු හතර කයින් වචනින් වෙන මේ කරුණු හතර කියනවා චේතනා කර්මය මොකද කියන්නේ චේතනා එතකොට එතන මුලුනේ මොකද්ද ලෝභ ද්වේෂ මොහ දැන් අපි කතා නොකරපු එකක් තියෙනවා ඒ මොකද්ද සිතේ ඇති වෙච්ච එක අභිජ්ජා ලෝභයේ ඉතිරින් හිතේ ලෝභය කියන අකුසල් මුලින් ව්‍යාපාදයේ හිත ඇති වෙන්නේ ද්වේෂය කියන අකුසල් මුලින් මිත්‍යා දෘෂ්ටි කියන වැරදි දැක්ම හිතේ තියෙන්නේ මෝහය නිසා. එහෙනම් කයයි වචනයයි හිතයි කිලිටි ඇයි? රාග, ద్వේෂ, මෝහ හින්දා. කොමක් හින්දාද? රාග, ద్వේෂ, මෝහ හින්දා. දැන් දැක්කනේද ලස්සනට බෙදුණා. හරි. ආරිකාන්ත සීලය. මොකද්ද? ඔබ හොඳට කල්පනා කළ බලන්න වෙන ආගම් වල අයත් බොරු කියන අය නැද්ද බොරු කියන්නේ නැති අය ප්‍රාණඝාත නොකරන බෞද්ධ අපේ අය අතර ඉන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් සිල්වන්ත අය නැද්ද ඉන්නවා ඉතින් ඔක්කොම සිල්නි ඔබ දැකලා තියෙනවද හොඳට අටසිල් ගන්න ඇවිල්ලා බණත් අහන අය ඊට පස්සේ කාලෙක අවුරුදු දෙක තුනක් ගිහිල්ලා වැරදි කරනවා ඈ සිලුත් බිඳගෙන ඉන්නවා ඒ සීලෙ වැඩිලා නැහැ ඒ සීලෙ මොකද්ද වැඩිලා නැහැ සීලෙ නොබිඳින ආර්යකාන්ත සීලයක් කිව්වේ ඇයි අන්න තේරුම් ගන්න සමාධිය පිණිස පවතිනවා කිව්වේ ඇයි ඒ සීලය? අන්න අඳුර ගන්න. ආරේකාන්ත සීලය කිව්වේ ඇයි? දැන් අපි සීල් පින්නතනේ කරන්නේ ප්‍රාණඝාතය නොකරනවා, සොරකම් කරන්නේ, වැරදිකාම් සේවනය කරන්නේ, බොරු කියලාම් කියන්නේ නැහැ කියලා අපි කරන වැඩේ මේ. අපි ඒක රැකන් ඉන්නේ. අපි එක තැන ඉන්නේ. ඒ සීලෙ වැඩින්නේ සීල වැඩිනවා කියන්නේ මොකක්ද? සිල් බිඳින්නේ මොකක් හින්දාද? රාගේ තිබුණොත්, ද්වේෂේ තිබුණොත්, මෝහේ තිබුණොත්. සුපටිපන්නයි කියන්නේ ඇයි? රාගේ අපේ හිතේ තියෙන හේතුවක් හින්දා. හේතු නැති වුණොත් රාගේ නැති වෙනවා. ද්වේෂේ අපේ හිතේ තියෙන හේතුවක් හින්දා. ද්වේෂේ නැති වෙන්නේ හේතු නැති වුණොත්. මෝහේ අපේ හිතේ තියෙන මෝහේ තියෙන්නේ හේතුවක් ඉඳ මෝහේ නැති වෙන්නේ හේතු නැති වුණොත් රාග ద్వේෂ මෝහ තිබුණොත් සීල් බිඳෙයිද නැද්ද බිඳිනවා ශ්‍රාවකයා සීලේ සමාදන් වෙලා සීල් බිඳින්න හේතු වෙන හේතු නැති කරන මොකද්ද රාග ద్వේෂ මෝහ ద్వේෂය ටික ටික නැති කරනවා රාගි නැති කරනද ගන්න මෝහේ හිත පිරිසිදු වෙනවද නැද්ද? එහෙනම් සීලෙන් ජීවිතය පිරිසිදු වෙනවද නැද්ද? ඒකට යට අමුතුවෙන් සමාධියට කරන්න දෙයක් නැහැ. ඒකනේ සමාධිය පිනිස පවතින ආරේකාන්ත සීල කියන්නේ ඒකට. සීලය කියන්නේ වඩන්න තියෙන දෙයක්. මොකද්ද? දැන් බිනාගම් වල අය සීල් රකින්න ඔය අර්ථයෙන්ද? කියලා දන්නවද රාග ద్వේස මොහින්ද දැන් රාග ద్వේස මොහ නැති කරන ප්‍රතිපත්තියකට එන්න ඕනේ එතකොට ආය මන් දුසීල වෙන්නේ එහෙම දර්ශනයක් නෑ ඔක්කොම එකයි කියන එක වැරදි වෙන්නේ ඒකයි දැන් තේරෙනවද කියන එක එයා දැන් ద్వේසි උපදව ගන්න නැති විදිහට කතෝ ඇවිස්සනේ වෙනවා සිහිය තියෙනවා එයා පරුස වචන කියන්නේ ප්‍රාණඝාතය කරන්නේ කේලම් කියන්නේ රැකගෙන ඒක උපදින්න මුල් වෙන ద్వේසි ටික ටික නැති කරනවා සිල් බිඳින්නේ නැති තැනට හැදිනවා පණ ගියත් සිල් බිඳින්නේ
සෝතාපන්න කෙනා ආරේකාන්ත සීලෙන් යුක්තයි සමාධිය පිණිස. සකදාගාමි කෙනාගේ සීලය සම්පූර්ණයි. සෝතාපන්න කෙනාගේ සීලය හරි පුදුමයි. දැක්ක නේද? නොකිදී නොබිදුණු සීලයක් බින්ද අන්න පිරිසිදු වෙනවා. අපි ඔහොම දැනගෙන හිටියේ ධාරිකාන්ත සීලේ. ඒදී උපදව ගන්න මුල් වෙන්නේ බුදුරජාන් වහන්සේ ධර්මයේ සංගරත්නේ. ඒ ගැන යාගේ ශ්‍රද්ධාව පිහිටනවා. දැන් තේරුණ නේද කියා දෙන එක? හරි. දැන් බාණ්ඩ කච්චාන මහරහතන් වහන්සේ මේ සබ්බ පාපස්ස කියන එක විස්තර කරපු ලස්සන. පුදුම වේද නේද? තව තියෙනවා පින්වතුනි. දැන් මේ අකුසල් වෙද්දි මොනවද? කය, වචනේ, සිතින්. ඒක කියන්න ඕනේ නේද? අපි ඉගෙන ගත්තානේ. අපිට දකින්න ලැබෙන අර ඉපදිච්ච කෙනා, අම්මගේ බඩින් මෝරල ඉපදිච්ච කෙනා මේ පව් කරද්දී අගති හතරක්. කීයද? අගති හතරක්. අගති හතර මතකද? ඡන්දයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට යනවා, බයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා. ඔව්ද නේද? ඔව්. දැන් ඔන්න ඡන්දයෙන් අගතියට යනවා කියන්නේ ඡන්දේ කියන්නේ අපේ අකුසල් මුලක් තියෙන ලෝභය. ආ ලෝභය නිසා මොකද වෙන්නේ? ඡන්දයෙන් අගතියට යනවා. මොනවා හරි සොරකම් කරන්න හිතුනොත් ඒකටම කැමැත්ත තියෙන ටීම් එක එකතු වෙන්නේ නැද්ද ගාන්ටියත් එක්ක? ඔව්ද නේද? ඈ? ඔව්. ඒරොඩ ලෝභය තියෙන කෙනාත් එක්ක බොරුව කියාගෙන කෙනෙක්ව රවටලා ගානක් ගන්න ඕන කියත් එක්ක ටීම් එක එකතු වෙන්නේ නැද්ද? ආන්න. දැන් මොකක්ද වුනේ? ඡන්දයෙන් අගතියට. දේවදත්තට කෝකාලික එකතු වුනේ නැද්ද? ආහ්. මොකක්ද ඒ තිබුනේ? ඡන්දේ නගදීට ගියා. ශ්‍රාවකයාගේ එක දකින්න නෑ ධර්ම අවබෝධි පිහිටල යන. ඡන්දේ නගදීට යෑම ඉන්නේ මොකක්ින්? මොකක් තිබුණොත්ද? ලෝභය තිබුණොත්. ලෝභය කියන අකුසල් මුල දුරු කරනවා නම් ඡන්දේ නගදීට යෑම වෙයිද? බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ මාර්ගයේ පිළිලා සෝතාපන ශ්‍රාවකගේ එක දකින්න නෑ. දැන් තේරෙනවද නේද කියලා දෙන එක? හරි. ඊළඟට අගතිය මොකද්ද? ද්වේෂයෙන් නගතියන. ද්වේෂයෙන් නගතියට යෑම වෙන්නේ මොකක්ින්දද? ද්වේෂය කියන අකුසල් මුල තිබුණා. දැන් ලෝකයේ යුද්ධ ඇති වෙන විවිධ අය. අපි හිතමු ඔසාමා බින් ලාඩන් ලංකාවේ ඇති වුණා. ඒකට ඒ වටා පිරිස එකතු වෙන්නේ නැද්ද? එකතු වෙලා ඒගොල්ලෝ ප්‍රාණඝාත විවිධ දේවල් කරන්නේ නැද්ද? කරනවද නැද්ද? පරිස්සේ වචන කියලා මේව බිහි වෙන්නේ නැද්ද? සාමාන්‍ය ලෝකේ අපි අතරත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ ද්වේෂයෙන් අගතියට යෑම මොකක්ින්දද උනේ? ද්වේෂයෙන් හින්ද මෙතනම පිරිසක් ඉඳලා කොටසක් එක්ක අමනාප වෙනවා. ඒකට අපි කෙනෙක් එක්ක අමනාපන අපිත් එක්ක යාළු හිතවත් කෙනත් මොකද වෙන්නේ? අරයත් එක්ක අමනාප වෙනවා. දැන් ද්වේෂයෙන් අගතියට යන්නේ නැද්ද? වෙනවා. ආන්න ද්වේෂයෙන් අගතියට යන්නේ මොකක් හින්ද? ද්වේෂය කියන අකුසල් මුල තිබුණොත් කියන මේ බාහ හිතගෙනම තව තව කියනවා. ඡන්දයෙන් අගතියට යෑම ද්වේෂයෙන් අගතියට. ඊට පස්සේ බයෙන් අගතියට යෑමත් ඊට පස්සේ මෝහයෙන් අගතියට යෑමත් කියන දේ සිද්ධ වෙන්නේ අපේ අකුසල් මුලක් තියෙන මොකද්ද? මෝහය නැමැති. මොකක් හින්දද? මෝහය. උඹෝ මරනවා අර කරන් වරි. බය වුණා ගිනවා. රහතන් වහන්සේලාට ඒ දේ තියෙනවද? නැහැ. සංකීච්ච මහරහතන් වහන්සේව බිල්ලක් දෙන්න පොඩි අවුරුදු 7 හොරු අරයන් නැද්ද? ගහේ ගැට ගහන්නේ නැද්ද? බය නැහැ. තැති ගැනීම හොරා කඩුව මුහත් වෙලා බෙල්ලට කොටන මේ බිල්ලක් දෙන්න හොරකම් වැඩි වෙන්නේ. ඉරිදීෙන් කඩුව ඈතට විසිකලා. ඊළඟ පාර කොටද්දි කඩුව ඇකිලිලා ගියා. බය වුණා. අවුරුදු 7 තැති ගැනීම නැහැ. නමුත් මෙතන භික්ෂූන් ඉන්නවා කියලා පණිවිඩය ගෙනියන්නේ කවුද? මේ භික්ෂූන් වහන්සේලා කැළේ භාවනා කරද්දී උපාසක මහත්තයෙක් හිටියා. මෙයාට වුමනවන තමන්ගේ දුවව බලන්න යන්න. හාමුදුරුවන්ට නොකිය හිමින් ගියා. හොරුන්ට හවුණා. දැන් මරන්න ගහේ ගැට ගැහුවම කෑ ගහන මාව මරන්න එපා. මං පින්බත් කාලක ඉන්න මිනිස්සු මං කාලකන්නේ. මාව මෙරුවොත් දෙවියෝ සතුට වෙන්නේ. පොද්ද පිටිසක් ඉන්නො පිටිසිඳු සිල් රකින්න. කොහෙද? අසවල් තැන. එතනින් කෙනෙක් ගියේ. කවුද කිව්වේ? සංඝයා අතර ඉඳ පරුපාසක මහත්තයා. දැන් මොකෙන් දගතියට ගියේ? බයි.
මේ රහතන් වහන්සේලා කියලා දැක්කද? නෑ, මෝහය. මෙන්න මේදී ක්‍රියාත්මක වෙන්නේ හිතක තියෙන මෝහය නිසා. අන්න ඡන්ද බය ద్వේස, ద్వේසින් මෝහෙන් අගතිරියන්නේ රාග ద్వේස මෝහ කියන අකුසල් මුල් තියෙන නිසා. දැන් තේරුණාද කියපු එක? දැන් බලන්න චුට්ට චුට්ට ගැඹුරට යන ලස්සන. දැන් කොහොමද මේක දුරු කරන්නේ? දැන් කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? දැකනි පෞටික කියලා දැන් මොනවද කරන්න යන්නේ? රාග ద్వේෂ මොහ ගැන කියලා, අගතිතිය මුක්කම අකුසල් මුල් කියලා දැන් ගැලවෙන ක්‍රමෙත් කියනවා. ආන්න කියා දෙනවා මෙහෙම. ලෝභයේ මිනිස්යාගේ හිතේ තියෙන ලෝභය දුරු කරන්න තියෙන්නේ අසුභ භාවනාවෙන් ප්‍රහාණය කරන්න තියෙන්නේ. කුමකින්ද? අසුභ භාවනාවෙන්. කුමකින්ද? අසුභ භාවනාව. ද්වේෂය දුරු කරන්න තියෙන්නේ මෛත්‍රී භාවනාවෙන් ප්‍රහාණ වෙන මෝහය ප්‍රඥාවෙන්. කුමකින්ද? ප්‍රඥාවෙන්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. දැන් මුලින්ම කිව්වේ ලෝභය දුරු කරන්න තියෙන්නේ අසුභයෙන්, ද්වේෂය මෛත්‍රියෙන්, ඊට පස්සේ මෝහය ප්‍රඥාවෙන්. තවත් එකක් තියෙනවා. ලෝභය නැති කරන්න පුළුවන් උපේක්ෂාවෙන්. කුමකින්ද? උපේක්ෂාවෙන්. ද්වේෂය නැති කරන්න පුළුවන් මෛත්‍රියෙනි, කරුණාවෙනි. මෝහය නැති කරන්න පුළුවන් මුදිතාවෙනිත්. කොහොමද? දැන් බලන්න මේ සබ්බපාපසකරණ ගාථාව. පුදුමයිනි. දැන් චූටි ටිකක් විස්තර කරන්නම්. ලෝභී කොහොමද අසුබෙන් නැති වෙන්නේ? මෙහෙම උන්න යෝගාවචරය කියන්නේ රාග ద్వේෂම දුරු කරන්න කැමති කෙනෙක්, සතර අපායන් අත් මිදෙන්න කැමති කෙනෙක්. සීලයේ පිහිටලා විවේක තැනකට ගිහිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා මෙයා හිත සකස් කරගන්නවා. සීයේ පීටු ගන්නවා. කුමක් ගැනද? කය ගැන. දැන් යා හොඳට විමසනවා. මොකද්ද? එයා විමසනවා මේ යටිපතුලෙන් උඩ කෙස් රොදින් පහළ හමින් වටවිච්ච බෑග් එකක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? බෑග් එකක්. ඒකේ තියෙනවා සිදුරු 9ක්. ඇස් ගෙඩි දෙකින් සිදුරු එළියට එනවා. කන් දෙක, නාස් පුඩු, කට, ඊට පස්සේ මුත්‍රා, අසුචි මාර්ග. මේ නවදොරෙම ගලන්නේ මොකද්ද? අසුචි ගංගා ගන්නවා. කබ ගංගාව ගලනවා අවුරුදු 60ක් හිටියොත් 60ක්ම. කන් දෙකෙන් කලාදුරු ගංගාව ගලනවා අවුරුදු 60ක් හිටියොත් 60ක්. නාහි කොටු දියර ගලනවා. කටි කුණු කෙල උදේ නැගිටිද්දි බලන ගලනවා. සමහර අය ගුඩුස් ගාලා ගිලිනවා. එතකොට එහෙමත් වෙනවද නැද්ද? වෙනවා. ඒකම තමයි අසුචි මාර්ගයෙන් උදේ දවල් රැ කියලානේ ගලනු. බඩේ අමාරු ලැබුණාම නොන් ස්ටොප් තමයි දිගටම ගලනු. ඊට පස්සේ මුත්‍රා මාදි මුත්‍රා ගලනු. දැන් ඔන්න බෑග් එකේ විස්තරි. මල්ල, හමකින් වටවෙච්ච මල්ල, කෙස් කළුයි, පිච්චුනොත් ගඳයි, ඉදිරියොත් මුල සුදු පාටට තියෙන්නේ මස් කෑල්ල වගේ නිකන් එනවනේ චුට්ටක්. එහෙම තියෙනවා. කෑමට වැටුනොත් අප්පිරියයි. එයා බලනවා කෙස් දිහා. ඊට පස්සේ ලොම්, නියපොතු ටික, දත් ටික. දතක් ගැලවිලා බත් එකට වැටුනොත් කන්න බෑ. නමුත් දත් 32ම හපල කනවනේ අපූර්වට. බත් ටිකට වැටුනොත් අහක බලා ගන්න. මෝහි මෝහි අපේ තියෙනවා. තේරෙන්නේද? ඉවර නියපොතු කුඩා බඩවල් මහ බඩවල් කියන මේ ශාරීරියේ තියෙන කොටස් 20 ගන්න නුවණින් බලනවා. පිතසෙම සරව කියන මේ කොටස් 12 නුවණින් බලනවා. බල්ල දකින්නවා වැහි කාලෙට උතුරන කක්කවල بس අසුචි වලවල් තියෙන. දැන් කොළඹ පැතිවල ගොඩක් තියෙනනේ. ඒතකොට මොකද වෙන්නේ? අර අපි නම් කොන්ක්‍රීට් දැන් දානවනේ. ඊට පස්සේ වැහි කාලෙට මොකද වෙන්නේ? ගලනවා කහ පාටට ගලාගෙන යනවා. ප්‍රියමනාපයිද? ආ
කෑම කන වෙලාවක කිව්වොත් මොකක් වෙයිද? එහෙමම තියෙනවා. එතකොට මේ අසුචි වලේ ගන්න දෙයක් තියෙනවද අසුචි වල? ආන්ී වගේ දකින්නවා තමන්ගේ කෙස් තුල ගන්න දෙයක් නැහැ. ලොම් නියපොතු දත් හම් තුල ගන්න දෙයක් නැහැ. බඩවැලේ පිච්ච කක්ක උළු කට්ටේ තියෙන කුරුම්බලොද වගේ හිස් මොලේ ගන්න දෙයක් නැහැ. කක්කවල වගේ ගතිය යුතු දෙයක් නැහැ. අමු සොහොනේ මිනි දාලා කුණු වෙලා දවස් ගන්න මැස්සෝ කපුටු සොහොනක ගතිය යුතු දෙයක් නැහැ වගේ යා දකින්න මේ කිස් ලොම්බල ගතිය යුතු දෙයක් නැහැ. කය ගැන ලෝභ නැති වෙනවා. තමා කියන මේ දෙයට බැඳිලානේ ඔක්කොම හොයන්නේ. අන්න හිත අහකට යනවා. මේ දේ වඩද්දී ලෝකයා කය අල්ල ගන්නවනේ ආසාවෙන්. නියපොතු පාඩ කරනවා, තෝල් පොටවල් පාඩ කරනවා, ඊට පස්සේ මාසෙකට සැරයක් කොණ්ඩේ හදාගන්න යනවා නේද? දත් සුද්ධ කරගන්නවා. ගොඩක් වැඩ තියෙනවා නේද? මේ කය කෙරෙහි තියෙන ඇල්මත් එක්ක. අන්නේ කය ඇත්ත දකිද්දී අරදී දුරු වෙනවා. කයක් මුල් කරගෙන තියෙන මානසික අර්බුදත් නැති වෙනවා. හිත තැම්පත් වෙනවා. පිළිකුල වඩන්න කියන ලෝභය කියන අකුසල් මුල අත්හරින්න. දැන් අකුසලෙ අත්හැරුණා. රහතන් වහන්සේට කය හා සම්බන්ධයක් න්‍යාසාවනේ. දැන් කරයිද ප්‍රාණඝාතේ? වැරදි කාමසිනෙවිද? පිරිසිදුයි. කරන්න තව පිරිසිදු දෙයක් රහසින්වත් පව්වීද? නෑ. සීලේ කැදීද? බිඳීද? නෑ. දේශී උපදිනවා මේ ලෝකයේ ඇසුරු කරගෙන. දැන් මෙත්සිත වඩනවා. ගැටින්නේ ලෝකෙත් එක්ක. ද්වේෂි නැති යනවා. ඊට පස්සේ කිව්වා මොකද්ද? මෝහය දුරු කරන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ උදයවිය දකින්න කියන්නේ හට ගැනීම නැතිවීම. ඇස කන නාහි දිව කය මනසේ රූපයේ වේදනාවේ හඳුනා ගැනීම චේතනා විඥානි. හට ගන්නවා යමක් නැති වෙනවා, ඒ අතර වෙනස් වෙනවා. එහෙනම් මොකද්ද තියෙන්නේ? අනිත්‍ය. උදයවිය තුල දකින්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. තමන්ගේ වශයෙන් තියාගන්න බැ. ප්‍රඥාව වැඩිනවා. ප්‍රඥාව වැඩිද්දී ආ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණයට බැඳෙන්නේ, ඇස කන නාහි දිව කය මනසට බැඳෙන්නේ නැහැ. අන්න ඇසක් මුල් කරගෙන ආසාවෙන් බැඳිලා දුක හටගන්නේ නැහැ. කන නාහි දිව කය මනස මුල් කරගෙන දුක හටගන්නේ කෙලස් මුල් ඉදිරියලා යනවා. ප්‍රඥාවෙන් මෝහේ දුර වෙනවා. දැන් දැක්කනේ කියපු ලස්සන. දැන් පව් වේද සිත කය වචනේ නැහැ. අන්න මුනිවරු. අන්න සාන්තවරු. සෙන්ස්ලක සාන්තු සාන්ත කියලා කියන්නේ අන්න. ඊට පස්සේ කියා දුන්න මොකද්ද? උපේක්ෂාවෙනුත් ලෝභී උපේක්ෂාවෙන්ද. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානේ. කායික සැප දුක නේ. මානසික ප්‍රීතිය දෝමනස්සය අත්හැරලා පිරිසිදු ප්‍රක්ෂාල. ඇසට දකින්න දෙයක් මුලක ඇලීම ගැටීම එතන නැහැ. කනනාහි දිව කය මනසින් ගන්න අරමුණට ඇලීම ගැටීම නැහැ. ඒ උපේක්ෂාව වඩද්දී මේ ලෝකේ දෙයක් ගැන ලෝභී තියෙන අත්හැරෙනවා කියනවා. හරි පුදුමයි, ලස්සනයි. ඊට පස්සේ කියා දෙනවා මොකද්ද? මෛත්‍රියේ මුල් කරගෙන ද්වේෂය නැති කරනවා. කරුණාව නැති වෙන්නේ හිංසාවනේ. කරුණාව වැඩදී හිංසාව නැහැ. අන්න ද්වේෂය කියන අකුසල් මුල දුර වෙනවා. මෝහය කියන්නේ පින්වතුනි දැන් අනිත් අයගේ සැපේ කැමැතිකම නිමුදිතාව කියන්නේ. එතකොට කුසලියට ඒක වඩද්දී කුසලියට කැමැත්ත ඇති වෙනවා. කුසලයට කැමැත්ති නැත්නම් මොකද්ද තියෙන්නේ එතන? මෝහේ, අකුසල්නේ. මුදිතාව වඩද්දී කුසලයට ධර්මයේ හැසිරෙන්න සිල් ගන්න කැමැත්තිනො. මුදිතාවෙන් මොකද දුර වෙන්නේ? මෝහේ දුර වෙන්න ගන්නවා. දැන් සමහර අය කියනවානේ මෛත්‍රිය මුදිතා කරුණා වඩන්න බැ, අපරාධි ප්‍රමාද වෙනවනේ. මොනවද එහෙනම් මේ ධර්ම මාර්ගය ඔහු දන්නේ නැහැ. දැන් ඔන්න කියා දෙනවා, ඒ නිසයි කියන බුදුරජාණන් වහන්සේ කිව්වේ සියලු පව් නොකරන බවත් කුසල ධර්මයන් උපදවා ගැනීමද තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම යන මේ බුදුවරුන්ගේ අනුශාසනාවයි. ලස්සනද නැද්ද? හරි. දැන් ටිකක් ගැඹුරු ටිකක් ඉගෙන ගත්තද නැද්ද? තව චුට්ටක් තියෙනවා. එනි හිතාගන්න බෑ. අපි හිතන් හිටියේ විශ්වවිද්‍යාලනේ ගැඹුරු දේවල් තියෙනවා.
මේ බාණ්ඩ සිත ගැන කියන ඒවා. ඇසකන නාහි දිවකය මනසක් ඉපදිලා ඒ ගමන ගැන කියා දෙන ඒවා. දැන් මේ උදේ මේක කියා දුන්නේ ඇයි? කවුරුත් ෆ්‍රෙෂ් පිටේ ඉන්නේ. දවල් දානි ගත්තට පස්සේ මොකද වෙන්නේ? නිදිමත. මම බණ කියන කට්ටිය නිදියන. ඒ වෙලට තෝරගත්ත සරල බුදුරජාණන් වහන්සේ ගුණී මතුවේදී. දැන් කියන්නේ දැන් මේ ඔබට ලැබෙන මේ බුක්ලට් එකේ මේ විස්තරය තියෙනවා. නැවත 10 පාරක් විතර කියවන්න. ඒකට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඊතුරු චුට්ටක් කියන්න. දැන් සියලු පව් කියන්නේ සබ්බ පාපස්. සියලු පව් කියන්නේ මොකක්ද? තව චුට්ටක් කියා දෙනවා. කවුද කියා දෙන්නේ? කච්චාන මහ රහතන් වහන්සේ. කොහොමද? මිත්‍යා දෘෂ්ටිය. මොකද්ද? මිත්‍යා දෘෂ්ටි කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ. බුදුරජාණන් වහන්සේ 15 වෙනිට කලිනුත් කට්ටි ඉන්නෝ, ඊට පස්සෙත් ඉන්නෝ. ඉතින් මිත්‍යා දෘෂ්ටි තිබුණොත් සිත කය වශයෙන් පව් වෙනවද නැද්ද? ඒ තුල පිහිටලා වෙනවා. සමහර අය ප්‍රාණඝාත කරන දෙවියන් අතරට යනවා කියන්නේ ඒකනේ. හරි. ඊට පස්සේ මිත්‍යා සංකල්පි. මිත්‍යා දෘෂ්ටි තියෙනවා නම් මොනවද තියෙන්නේ? මිත්‍යා මිත්‍යා සංකල්ප මුල් කරගෙන කය වචන හිතින් වැඩි වෙනවා. ඊට පස්සේ මිත්‍යා සංකල්පෙට අයිති මොනවද? ව්‍යාපාද, හිංසාව, ඊට පස්සේ කාමයන් ඇලීම. ඉවනේ තියෙන ලෝකේ අකුසල් ඇති වෙනවා. තව මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා. ඒ කියන්නේ වචනින් බොරු කියලම් පරුස වචන, හිස් වචන. ඊට පස්සේ මිත්‍යා කම්මන්ත, කයින් කරන වැරදි. ඊට පස්සේ මිත්‍යා ආජීව. ආජීවය කියලා කියන්නේ මොනවද? මේ කඩේ ගිහලා මිරිස් ගද්දි ගඩොල් කුඩුත් එක්ක දෙනවා. කොළඹ ෂර්ට් විකුණ පිටනේ කියලා. ගෙදර ගියාම ඇත්තටම පිට නැහැ. හොඳ ඇපල් ගෙඩි ටික තියලා මෙහා පැත්තෙන් කවර තියලා හොඳ ඇපල් ගෙඩි 100%ට 10%ක් විතර දෙනවා කියලා. මෙතනින් ඇපල් ගෙඩි 10 දාලා පිටිපස්සෙන් මනින්න වගේ දෙනවා බෑග් එකට දාන්න. එහා පැත්තේ තියෙනවා මොනවද? පිටිපස්සෙන් තියෙනවා සවුත්තු ඇපල් දාපු එකක්. ඒ කවර මේක තියලා ඒ කවරේ අරන් දෙන. ඒව හදලා තියෙන්නේ. ඔන්න ඒ විදිහට මොකද කරන්නේ? ආමිච්ඡා ආජීවී. භික්ෂුන් වහන්සේලාත් එහෙම එක එක ක්‍රම වලින් ජීවත් වෙනවා. ඒක මොකද? මිත්‍යා ආජීවී. ඊට පස්සේ මිත්‍යා වායාම. මිත්‍යා සති. මිත්‍යා සමාධි කියන්නේ ව්‍යාපාදේ තරහ මුල් කරගෙන අපි ඉන්නේ පැය ගන්න. පුටුවේ වාඩි වෙන තරහින් ඔරෝගෙන ඇස් වහගෙන ඉන්නවා. මෙන්න ඉන්නවා පැය ගන්න. කම්පියුටර් ඉස්සරහට වෙලා ඉන්නවා දවසම පැය 24ම. ගියා ගියාම ඉන්නේ. කාමිය මුල් කරගෙන වීඩියෝ ගේම් අරම මේවත් එක පැය ගන්න ඉන්නවා. මිත්‍යා සමාධියක්. මෙන්න මේ මිත්‍යා මාර්ගයට මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, වාචා මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා අන්න සියලු පව්. දැක්කණී ගාථාවේ තියෙන ටික. ඊට පස්සේ සියලු පව් නොකිරීම කියන්නේ ওই ටික නොකර ඉන්න එක. තේමනේ කියලා දීපුවද? ඒකෙන් හිත අහකට ගන්නවා. ඊට පස්සේ කියනවා මේ පෞතික නොකරද්දි මිත්‍යා මාර්ගයට හිත යොමු කරන්නේ ඒකේ සියලු පව් නොකර ඒකෙන් හිත ගලවද්දි අටවැදෑරුම් වෙච්ච නිවැරදි මාර්ගේ වැඩෙනවා. මොකද්ද? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිකෙන් චතුරාර්ය සත්‍ය ගැනමයි අහින. මෙන්න දුක. ලෙඩවීම, වයසට යෑම, ඉපදීම හිඳ අන්න කල්පනා. දුක හටගන්නේ ආසාව. ආසාව නැත්තම් දුක නෑ. මාර්ගේ චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨි. දැන් එහෙනම් මේ ලෝකෙට තරහින් වෛරෙන් බැඳින්න දෙයක් තියෙනවද? නෑ. එයා ඒක අත්හැර මෛත්‍රිය වඩනවා, කරුණාව වඩිනවා, නික්කම් මිහිතන ඇසකන්ට බැඳින්න නැතුව ගැලවෙන ක්‍රමී. සම්මා සංකප්ප වචන පිටිසි බුරු කේලම් පරිස වචන නෑ, රකින්නවා වචන. සම්මා වාචා කයින් ප්‍රාණඝාත හොරකම් නෑ. සම්මා කම්මන්ති ඊට පස්සේ අකුසල් දුරු කළ කුසල් වඩනවා. සම්මා ආජීවය කියලා කියන්නේ මේ වැරදි මාර්ගකින් තමන්ගේ ජීවිතය පවත්වන්නේ
නේ සම්මාය සම්මා වායාම කියන්නේ අකුසල් දුරු කරලා කුසලෙ වඩනවා. සම්මා සති කියන්නේ සතර සතිපට්ඨාන හිත පිහිටනවා. සම්මා සමාධිය කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. ආන්න මොකද්ද? සියලු පවුල් නොකරලා මොකද්ද? කුසලස් උපසම්පදා. අන්න කුසල් ඉපදුනා. බාණ්ඩී ගාථාවේ මොකද්ද තිබිලා තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මොකද්ද? මාර්ගය. තේරුණ නේද කියලා දීපුද? ඊට පස්සේ ගාථාවකින් කියන මොකද්ද? ওই ටික කියලා සචිත්ත පරියෝදපන. තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම. ඒ මොකද්ද කියා දෙන්නේ? තමන්ගේ සිත පිරිසිදු කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධි පිරිසිදු වෙනවා කියන එක. ඒ කියන්නේ සිත පිරිසිදු වෙනවා කියන එක. උපාදාන කියන්නේ තණ්හාවෙන් රූපෙට බැඳෙනුනේ කිලිටි වෙන්නේ. වේදනා සංඥා චේතනා විඤ්ඤාණයට හිතින් බැඳුනොත් තමයි හිත කිලිටි වෙන්නේ. දැන් එහෙනම් සිත පිරිසිදු කරනවා කියන්නේ මොකද්ද? රූපෙ බැඳුවා කෙස්ලු මර්කිවේ කක්කවල වගේ. අමුසුහුණි. දැන් රූපෙට දැන් රූපෙට ආසාවෙන් බැඳුනොත් නේද පව් කරන්නේ? ඔව්ද නේද? ඔය මගේ ඇඟිල්ලක් අසවලා රන්දු වීදි කැපුවා. මං හොඳ වැඩක් කරන්න. වෙන්න බැරිද? දැන් රූපේ ගැන පිළිකුල් විදිහට බලද්දී රූපෙට බැඳෙන්නේ නැහැ. හිත පිරිසිදු වෙනවද නැද්ද? සැපහරි දුක්හරි වේදනාව නැති නික උපේක්ෂා. චූටි වෙලාවයි ඉන්නේ තියෙන්නේ. මෙහෙම කරද්දි ඉවරයි. කද්දි ඇති වෙන සැප විඳීම කාලි වරුණාම ඉවරයි. හඩු කූරකින් ඇති වෙන නාහින් ඇති වෙන සැප විඳීම ඒක ගියාට පස්සේ ඉවරයි. සැප දුක් උපේක්ෂා විඳීමක් තියෙන්නේ. මේ විඳීමට තියෙන ඇල්ම නැති වෙනවා. හඳුන ගන්න දෙයට තියෙන ඇල්ම නැති වෙනවා. චේතනාවට තියෙන ඇල්ම නැති වෙනවා. විඥාණයට තියෙන ඇල්ම නැති වෙද්දී මොකද්ද පිරිසිදුන්නේ? සිත. මොකද්ද? සචිත්ත පරියෝදපන. තමන්ගේ සිත පිරිසිදු කර ගැනීමක් ඇද්ද? එතකොට මොකද්ද වෙන්නේ? පංච උපාදානස්කන්ධ පිරිසිදු සිත සිය සිත පිරිසිදෙනවා. තවත් කියන කොහොමද? මේ පිරිසිදු කර ගන්නවා කියලා කියන්නේ මොකද්ද? ඒකට තමයි කියන බඹසර වසන්නේ. බඹසර කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට මේ සිත පිරිසිදු කර ගැනීම කියන්නේ දෙආකාරය. මොකද්ද? මේ නීවරණ නැති කරනවා. මොනවද නැති කරන්නේ? නීවරණ කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද. කාමච්ඡන්ද කිව්වේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ගත්තේ කොහෙන්ද? ඇසින්, කනින්, නාහින්, දිවෙන්, කයින්. භාවනා කරන්න බැරි ඇයි? මෙව්වට භාවනා කරන්න ගිය වෙලෙහි හිතෙන් හිත යනවා. ඒකින් හිත අහකට ගත්තා. එක නීවරණකින් ගැලවුණා. හිත පිරිසිදුද අපිරිසිදුද? පිරිසිදු. එක හිත උන්න හිත තැම්පත් වුණා. ව්‍යාපාද. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මුල් කරගෙන නිගැටෙන්නේ. කෑමෙලුන නෑ. මට අසවල් වචන කිව්වා. ව්‍යාපාදෙන් හිත අහකට ගත්තා. බණ අහනවා. භාවනා කරන නිදිමත නෑ. තීන මිද්දෙන් ගැලවිලා හිත. ඊට පස්සේ සැකේ නෑ. තිසරණේ ගැන සැකේ නෑ. හිත විසිරීම පස්සේ දෙන්නේ මගෙන් මෙහෙම වුණා අතීතයේ. මේ පාසල තිබ්බ මීයම ඇරුණා කැරපොත්තන් ස්ප්‍රේ කරා එව්වා හිත හිත දුක් වෙන්නේ නෑ. විසිරීම පස්සේ තෙවි නෑ. නීවරණ වලින් නිවන වහන හිත විසිරන අරමුණු වලින් හිත මුදවද්දි හිත එකඟයි. සමාධිය කියන්නේ ධ්‍යාන. එතකොට ඒ හිත පිරිසිදුයිද නැද්ද? පිරිසිදුයි. ආනි විදියට හිත පිරිසිදු කරද්දී එතන වැඩින්නේ සමතේ. මොනවද වැඩින්නේ? සමතේ. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවිලි කාරණේ මොකද්ද? දෙආකාරයකින් හිත පිරිසිදු කරන්නේ. ඊළඟ එක තමයි තාම හිත ඇතුලේ රාග ද්වේෂ මොහ තියෙනවා. ඒකනේ බ්‍රහ්ම ලෝකේ ගිහිලා ආපහු නිරේ ප්‍රේත ලෝකේ ආපහු අපසල් වෙන්නේ. දැන් හිතේ තියෙන රාග ද්වේෂ මොහ හේතුඵල වශයෙන් විමස විමස දුරු කරනවා. ඒකට මොකද කියන්නේ? විදර්ශනාව. මොකද්ද? සමතයයි විදර්ශනාවයි වැඩිද්දි මොකද වෙන්නේ? එයාගේ හිතේ තියෙන කෙලෙස් මුල් මොකද වෙන්නේ? අප්‍රකටව තියෙන නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? හිත පිරිසිදු වෙනවා. මෙන්න මේකට කියනවා භූමි දෙකකින් හිත පිරිසිදු කර ගැනීම. භූමි කීයකින්ද? මොකද්ද? දස්සන භූමිය, භාවනා භූමිය.
දස්සන භූමිය කියලා කියන්නේ සෝතාපන්න කෙනෙක්ගේ මාර්ගයක්. භූමිය කියලා පිටල ඉන්න එකනේ. තේරුණ නේද? දුක, දුකේ හට ගැනීම නැතිවීම මග. පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකිනවා. පටිච්ච සම්පාදේ නුවණින් දැකීම. මේ දැක්ම තුළ පිටලා එයා කෙලෙස් නැති කරනවා. භාවනා භූමිය කියලා කියන්නේ මේක අනාගාමි කෙනෙක් පිටින් දැන් ඒ අනාගාමකුණා සමාධිය වඩලා එයාගේ සමාධිය පරිපූර්ණයිනේ. සමාධිය තුළ පිහිටගෙන මොකද කරන්නේ? කෙලෙස් එයා දුරු කරන භාවනාවෙන්. භාවනා භූමිය. සචින් ද්වාන්ද සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම් සචිත්ත පරියෝ දපන ඒතම් බුද්ධාන් හරි වැඩි. මෙච්චර ගැඹුරක් හිතන් හිටියද? නිවන තිබිලා. අද කියනවා සරලයිනි. ওই ගාතව සරලයිනි. අපිට ටිකක් ස්පිරිට් කියන්නේ ඕනි. මොන සරලද පින්නොත්? මේ අපේ මොට්ටකමනේ. අපිට තේරුන්නේ තොක් කැන ගන්න ඕනේ අපි. එදා මේ ගාථාවෙන් අවබෝධ කළේ මේ නිසා. කොහොමද කච්චාන මහරහතන් වහන්සේ ධර්මයේ බෙදා පෙන්වීමේදී ආශ්චර්යවත් මනුස රත්නේ? කවුද? කච්චාන මහරහතන්. සරල දේ පෙන්වනවා බෙදලා. පද වශයෙන් ව්‍යංජන වශයෙන් බුදුරයාණන් වහන්සේ මේ කියපු ඒවා බෙදන්න පුළුවන් පුදුම ලස්සනට. ධර්මයේ ස්වකාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහි පස්සිකයි, ඕතනයිකයි, පච්චත්තම් වේදිතබ්බ විඤ්ඤුහි. ධර්මය ගැන නොසෙවෙන සද්ධාවයි ඔහුම. ආවට ගියාටද? නෑ. දැක්කනි ආර්යකාන්ත සීලය ගැන අපි ඉගෙන ගත්තා. හරි. භූමි දෙක මොකද්ද? දස්සන භූමියයි භාවනා. දස්සන භූමිය කියන්නේ සෝතාපන්න කෙනෙක් පිහිටල ඒ දකින්න විදිහ. භාවනා භූමිය කියන්නේ මේ සමාධියත් එක්ක හිත පිරිසිදු කරන විදිය. තේරෙන නේද? අපි ටික ටික ඉදිරියේදීත් අපි ඉගෙන ගනිමු හිමින් සැරේ. හරි. එතකොට මේ විදිහට යම් කෙනෙක් පිරිසිදු අවබෝධයකින් කියන අභි මේ විශිෂ්ට අවබෝධයකින් මොනවද? දුක ගැන අවබෝධයෙන් දුක ගැන දකිද්දිත් මොකද වෙන්නේ? එයා සිත පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ ඒක තමයි දුක දැකීම තුළ හිත යමකින් සිත පිරිසිදු කරනවද කියන්නේ දුක හටගන්න හේතුව තණ්හාව නැති කිරීමයි. ඊට පස්සේ දුක් උපදවන හේතුව නැසීමෙන් තමයි කියනවා තණ්හාව නැත්තම් දුක්ඛ නිරෝධය නිවන සාක්ෂාත් වුණා. ඒකට තියෙන උපාය ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා. දැක්කනේ සීලේ ඉඳන් සමාධියෙන් හිත පිරිසිදු කරලා යන ගමන ගැන කිව්වා. මේ චතුරාර්ය සත්‍ය කියනවා. මේ කිවි මොකද්ද? ඒකනේ බුදුරජාණන් වෙන වෙනේව හිතන්න එපා මහණි. දුක මේක, දුක හට ගැනීම නැතිවීම මේක හිතන්න. දුක්ගින්දරින් ගැලවෙනවා කිව්වා. කොච්චර ගැඹුරද? කොච්චර ගැඹුරද? දැන් මෙහිම කියා දීලා බුදුරජාන් වහන්සේ මේ තව ගාථාව තේර ගාථා පාළියේ තියෙන ධම්මිකත් තේර ගාථාවි තියෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නව ධර්මෙන් රකින්න. චත්තම් මහන්තං යථා වස්ස කාලේ වැහි කාලේ කුඩේ ඉහිලගෙන ඉන්න කෙනාට මොකද වෙන්නේ? වැස්සින් බේරෙනව නේද? ආන් ඒ වගේ. ඒසානි සංසෝ ධම්මියේ සුචින්නේ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරීති. එතකොට මේ විදිහට ධර්මයේ මනාකොට පුරුදු කරද්දී එයා සියලු දුගති ගැලවෙනවා කිව්වා. දැන් ඒ චුට්ට මං කෙටියෙන් කියන්න. ධර්මය කියන්නේ මොකද්ද පින්වතුනි? දැන් ඇස කන නාහි දිවකය සංවර කරගන්න. ඇස කන නාහි දිවකයෙන් අරමුණු ගන්න නැත්තම් හිත මොකද වෙන්නේ? වැඩෙනවා සමතයක් විදිහට. මනස රකිද්දි එයා හේතුඵල විමසන්නේ. එතකොට විදර්ශනා වැඩෙනවා. මොකද්ද වැඩෙන්නේ? විදර්ශනා වැඩෙන්න ගන්නවා. දැන් මෙතන කියන දුගතිය. දුගතිය කියන්නේ දෙවියෝ මිනිස්සු ගැන හිතද්දි දුගතිය මොකද්ද? නිරය, ප්‍රේත ලෝක, තිරිසන් ලෝක, අසුරපාය දුගතිය. නිවනත් එක්ක සසඳද්දී සියලු ඉපදීම් දුකක්. දෙවියෙක් වීමත් දුකක්, මිනිසෙක් වීමත් දුකක්, බ්‍රහ්මෙක් වීමත් දුකක්.
දුගතිය කියන්නේ ආනේකට කියනවා. එතකොට යම් කෙනෙක් දැන් අපි සීල ගැන කතා කරන්නේ සංවර වෙලා සීලයක් වැඩින විදිහනේ. සිල්වන්ත කෙනා උපදින තැන් දෙකයි කියනවා, දෙව්ලව හෝ මනුෂ්‍ය ලෝකෙ. එහෙනම් අපිට පැහැදිලි සීලෙන් සතරපයින් ගලවනවා. සීලෙන් මොකද කරන්නේ? සතරපයින් ගලවනවා. සමාධියෙන් දිව්‍ය මනුෂ්‍ය ලෝක වලින් ගලවනවා. බ්‍රහ්ම ලෝකෙණ යන්නේ. ප්‍රඥාවෙන් බ්‍රහ්ම ලෝකිනුත් ගලවනවා. සීල දුගතින් වලින් ගැලවුණා. දැක්කනේ මෙන්න ගාථාව, පොඩි ගාථාවක්. යන්න ගැඹුර පිටු දෙකයි පින්නතිනි. නමුත් සූත්‍ර පිටකෙම තියෙනවා. මේ පොඩි කාලෙට පැයයි විනාඩි 10ක් ගියා. නමුත් විනාඩි 10ක් තව ගන්න වෙනවා. ඊටු ටිකක් අහගන්න. ඊට පස්සේ ලස්සන උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ කියා දීපු, ඒ තමයි අර මතක ඇති ගාමිණී කියලා අසිබන්දනක පුත්‍ර ගාමිණී. බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා අහනවානේ, ස්වාමීනි මේ ඔය බටහිර පැත්තේ ඉන්න තාපසවරු මෙයාල පැන් කෙන්ඩි දරාගෙන අර සෙවල පාසි දරාගෙන ඉන්න පිරිසක් කවුරු හරි මැරුණාම අපි යාල ගාවට ගිහින් දුනහම කියන යාඥා කළ මතුරලා මෙයාට කියන සුගතියට යන්න කියන සුගතියට යවනවා. ඔබ වහන්සේට පුළුවන්ද? ඒතර බුදුරජාණන් වහන්සේ එතනදී අහනවා නේද, ගාමිණී මම ඔයාට තේරෙන්න අහන්නම් කියලා අහනවා. ගාමිණී ඕන කෙනෙක් ඉන්නව අර අපි කතා කරපු ටික ප්‍රාණඝාත සොරකම කරනවා, වැරදි කාමසේ බොරුව කේලම පරුස වචන ඊට පස්සේ ලෝභේ තරහ මිත්‍යදිටි ඔක්කොම තියෙනවා. ගන්න දෙයක් නැහැ නේ කියන්නේ. ඉතින් මේ මිනිස්සයා මැරෙනවා. මැරෙනට පස්සේ මේ වගේ කෙනෙක් පුළුවන් ගන්නවා දිව්‍ය ලෝකේ යවන්න. මෙයාම බ්‍රහ්මික කරනවා, දැන් බ්‍රහ්ම ලෝකෙට යවන්න කියලා යවන්න පුළුවන්ද? අපෝ බෑ කියලා. ඒක හරියට මේ වගේ කළු ගලක් වතුරට දැම්මහම වතුර යටට යනවා. මිනිස්සු වටේ ඉඳන් කෑ ගන්න කළු ගල උඩට එන්න වතුරේ පාවෙන්න කෑ ගහනවා. මතුරන වෙයිද ස්වාමිනී කොහේ වෙන්නේද කිව්වා. ආන් ඒ වගේ තමයි කිව්වා. කය වචනේ ඉතින් අර දුෂ්චරිත හැසිරෙන කෙනා නිරය කියන දුගතිය උපදින සුගතිය නෑ. අපිට මට ඒක හිතපු ගමන් හිතුනේ අද වර්තමානයේ ඉන්න මිනිස්සයා නිතර සිල් බිඳිනවා. රස්සා මාධ්‍ය පත්‍රයක් කිව්වත් කතා බහ තුලින් සිල් රකින්න පරිසරේ නෑ. එහෙනම් ඒ අය ඉන්නේ දුගතියේද නැද්ද? දුගතිය තුල. හිතාගන්න බෑ. ඊට පස්සේ අහනවා යම් කෙනෙක් කය වචනේ හිතින් අර පිරිසිදුයි අපි කතා කරේ. ප්‍රාණඝාත සොරකම් කරන්නේ බුරු කියලාම් කියන්නේ හිතිනුත් මෛත්‍රිය ආදීදී වඩන. මෙයා මැරෙනවා. මිනිස් එකතු වෙලා කියන මෙයා නිරියත්ව පිරිතියත්ව එහෙම වේදහන නෑ. කොහෙද යන්නේ? දෙවියන් අතර උපදිනවා. හරියට ගිතෙල් කලයක් පුරෝලයක පිපුරුවම් මොකද වෙන්නේ? කටු ටික යටට යනවා වතුරේ, ගිතෙල් වතුර උඩ පාවෙනවා. මෙයා දුගති යන්නේ නෑ, සුගති. එහෙනම් සීලය පරිපූර්ණ වෙන්න වෙන්න දුගතින් ගැලවෙනවා. සීලය රකින්න රකින්න මොකද වෙන්නේ? ආන්න දැක්කනේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ උත්තරේ මේ කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා ඊට පස්සේ කියනවා ඒ තමයි තස්මා රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගෝචරු. කියන්නේ තමන්ගේ සිත ඉන්ද්‍රිය සංවරින් රැකගෙන. කොහොමද රැකගන්න තියෙන්නේ හිත? ඇස කන නාහි දිව රැකගන්නත් ඕනේ. මනස එන සිහිය මොකද තියෙන්න ඕනේ නේද? ඊට පස්සේ සම්මා සංකල්පයේ පිහිටලා, ඒ කියන්නේ නිවනට යොමු වෙලා, නිවනට යොමු වෙච්ච සිතිවිලි ධාරාවක් තියෙනවා. සම්මා දිට්ඨි පුරෙක්කාරෝ සම්මා දිට්ඨි පෙරටු කරා. සම්මා දිට්ඨිනේ උපදීන්නේ. දැන් බුදුරජාණන් පහළ වෙලා සම්මා දිට්ඨිනේ උපද්දවන්නේ. යත්වාන උදයබ්බයන්, ඒ කියන්නේ හට ගැනීම නැතිවීම දකින්ව පංචපාදානස්කන්ධේ. තේන මිද්ධාභි භූපික්ඛෝ, ඒ කියන්නේ නිදිමත ඉක්මවා ගිය. සබ්බා දුග්ගතියෝ ජයයි, සියලු දුගති නත්තරම. ඒ කිව්වේ සතර අපාය. නිවනත් එක දකිද්දි දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදීමත් දුකක්. ඒ සියලු දුක්
මොකද කරන්නේ නසනවා අත්හැරන එහෙනම් භවග්‍රීන් එතරට ගියා නිවනටපත් වුණා කියනවා ඊට පස්සේ තව චූටි කාරණා ටිකක් තියෙනවා ඊට කියලා අපි අවසන් කරනවා ඒ තමයි මේ කරුණ වලින් අපිට පේන දෙයක් තමයි දුගතියට හේතුව තණ්හාවයි අපේ හිතේ තියෙන අවිද්‍යාවයි ඒ වගේම තමයි අර ඉපදීච්ච කෙනාගේ හිතේ තියෙන උපාදාන අර මම මගේ කියන එක තියෙනවද නැද්ද ආසාවෙන් බැඳිලා ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පහසට බැඳීම කාම උපාදාන තව ditthi උපාදාන ditthi කියන්නේ මරණින් මත්තේ සදාකාලිකයි මරණින් මත්තේ කිසි දෙයක් නැහැ ඉව සීලබ්බත උපාදාන හරි දැන් එතකොට මොකද වෙන්නේ මේ ශ්‍රාවකයා ඇස කන නාහි දිවකය රකින්වනි එතකොට සමතේ වැඩෙනවා එතකොට මොකද වෙන්නේ තෘෂ්ණාව ලෝභේ නැති වෙන්න ගන්නවා ඊට පස්සේ හිතේ අවිද්‍යාවට නිග්‍රහ කර කර නුවණින් බලද්දී හිතේ තියෙන තව මොනවද නැති වෙන්නේ දැන් සමතේ වඩද්දී කාමයේ තියෙන ආසාවයි සීලබ්බත උපාදානයි නැති වෙන්නේ ඇයි අපි නැකත් කේන්දර රාහු අපල ඔක්කොම බලන්නේ ඇයි රස්සාව හරියන්නේ බාධා ඉන්නපා කියලා නේද කාමයේ බලාපොරොත්තු වෙන්නේ එතකොට එයාගේ තෘෂ්ණාව නැති වෙද්දී ඒ උපාදාන දෙක හිතින් නැති වෙනවා ඊට පස්සේ මම මගේ කියන එක ditthi උපාදාන නැති වෙනවා එයාගේ හිතේ අර සිත රැකගෙන නුවණින් හේතුඵල ධම් දකිද්දී ආන්න මොකද අවිද්‍යාව දුර වෙලා මෝහය දුර වෙලා අරහත්ත්වයට පත් වෙනවා කියන්නේ. ඒක අපිට පේනවා ඇස කන හොඳට රැකගත්තොත් සමති වැඩිනවා කියන එක. මනස රැකගෙන හේතුඵල විමසද්දි විදර්ශනාව වැඩිනවා. සමතයයි විදර්ශනාව වඩද්දී යා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙලා නිවනේ පිහිටනවා කිව්වා. ආන්නේක නිසයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මී හැසිරෙද්දි ධර්මියව රැක්ක කියනවා. මේ විදිහට ඕන්‍යා ඒ විදිහට ධර්ම මාර්ගය දියුණු කරද්දී ශ්‍රමණ ඵල හතරක් ලෝකෙ බිහි වෙනවා. සිත කය වචනේ රැකගෙන සිත නීවරණ වලින් පිරිසිදු කරගෙන ප්‍රඥාවෙන් රාග ద్వේෂ මොහ දුරු කරද්දී ටික ටික සෝතාපන්න කෙනා බිහි වුණා. සකදාගාමි කෙනා බිහි වුණා. අනාගාමි කෙනා ඕම් බිහි වුණා. රහතන් වහන්සේ ඕම් බිහි වුණා. ආන්න ලෝකෙට ධර්මය අවබෝධ කළ උත්තමයෝ බිහි වුණා. කොහොමද? සබ්බ පාපස් අකරණං. කුසලස් උප සම්පදා. සචිත්ත පරියෝදපනං. ඒතං බුද්ධාන සාසනන්ති. කියන්නේ කවුරුත්? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනන්ති ඔබට යුතුම් දහම් කරුණ මේ ගෞතම බුද්ධ ශාසනය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා